2024 කම්බයින් මැච් නව පන්ති ආරම්භය නිසක ඒ සමර්ථක සමග එංජිනේරු සෙහිනයට අභිමානවත් මඟ පෙන්වීම ආරම්භන බගයි මුල සිට සිද්ධාන්ත ටියුට්ස් ස්ටඩිස් පැක්ස් මොඩල් පේපර්ස් සියල්ල ඔබ අතට එංජිනේරුවන් වෙහිකල නෙක්ස් ලෙවල් නෙක්ස් ක්ලාස් එක සාම්ප්‍රදායික ඉගෙනීම අභිවාදිය සහෝදර පින්නගුණු කම්බයින් මැච් හදගස්ම අයිඩියල් බාරබල අයිඩියල් බතුල්ල සත්මාපුල් නරුව මෙහිවීම ලක්ෂිත ප්‍රභාත් සිල්දුනාම් සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට ඔන්න අදාරගෙන වෙලා තියෙන්නේ 2023 අලුතෙන්ම රිලීස් වුණ ඔයාලා කැමතිම ටයිප් එකේ මර්ඩර් මිස්ටරි ඒ කියන්නේ මිනී මැරුම් සහ අබිරහස් ගැන තියෙන සුපිරිම ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි වැගන්නාරකකින් දෙන්නෙක් ඇවිල්ලා ඉහළ පොලිස් නිලධාරියෙක්ට වෙඩි තියලා ඒ ඉහළ පොලිස් නිලධාරියාව මරලා දානවා පොලිසියට කිසිම සාක්ෂියක් හොයාගන්න වෙන්නේ නැහැ ඊට පස්සේ දවසේ ඒ වැගන්නාරක අතුරුදහන් වුණා කියලා ඒ වැගන්නාරක අයිති තාත්තා කෙනෙක් සහ පුතෙක් ඇවිල්ලා පොලිසියට පැමිණිලා දානවා ඝාතන වෙලා තියෙන ඉහළ පොලිස් නිලධාරියෙක් සහ තවමත් සැකකාරෙක් අල්ලගෙන නැති නිසා පොලිසිය උත්සාහ කරන්නේ තමන්ගේ වැගන්නාරක අතුරුදහන් වුණා කියලා පොලිසියට පැමිණිලක් දාන්න ආපු තාත්තටයි පුතාටයි මේ වැරද්ද පටවන්න පොලිසිය බල කරලා පාපොච්චාරණයක් ගන්න තමයි උත්සාහ කරන්නේ නමුත් ඒකට මේ තාත්තවත් පුතාවත් කැමති වෙන්නේ නැහැ ඊට පස්සේ පොලිසිය මුලින්ම තාත්තට වෙඩි තියලා තාත්තාව මරලා දානවා ඒක දැක්කට පස්සේ පුතා පැනලා යන තමයි උත්සාහ කරන්නේ නමුත් පොලිසිය ඒ පැනලා යන කෙනාටත් වෙඩි තියෙනවා ඒ කෙනා කෙලින්ම ඇදගෙන වැටෙනවා ගඟකට නමුත් ඒ කෙනාගේ මලසිරුව පොලිසියට හොයාගන්න වෙන්නේ නැහැ අන්න එතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ පටන් ගත්ත විනාඩියෙන්ම ත්‍රිල්ලකින් කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2023 ආපු කොරෝනා පේපර්ස් කියන මලයාලම් ෆිල්ම් එක මේ ෆිල්ම් එකට IMDb 6.9 එකක් ලැබිලා තියෙනවා ආරාධන කරනවා හැම කෙනෙක්ටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩියේ තෙක් බලන්න එන්න කියලා වීඩියෝ දාන කලින් මතක් කරනවා තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම ඔය පහල කළු පාට බටන් එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න එහෙනම් බලමු අපි කවුද මේ ඝාතනය වෙන ඉහළ පොලිස් නිලධාරියා ඇත්තටම ඒ ඉහළ පොලිස් නිලධාරියාව මරලා දැම්මේ කවුද පොලිසිය විසින් ඒ වැරද්ද පටවන්න උත්සාහ කරපු තාත්තා සහ පුතා අතරින් පුතාට වෙඩි තිබ්බට පස්සේ ඇත්තටම ඒ කෙනාට මොකක්ද සිද්ධ වුනේ අපි යමු වීඩියෝ එකට ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මඩුවක් ඇතුලෙන් වෙඩි සද්දයක් ඇහෙනවා ඊට පස්සේ මේ මඩුව ඇතුළේ ඉඳන් කෙනෙක් පැනලා යන්න උත්සාහ කරනවා ඒ කෙනාගේ පිටිපස්සෙන් තවත් කෙනෙක් පන්නනවා මේ විදිහට පැනලා යන කෙනා හිටි හැටිම වාහනයට හැප්පෙනවා ඇත්තටම මෙතන සිද්ධ වුනේ මොකක්ද කියලා කතාව ටිකක් අහගෙන යද්දී වලට තේරෙයි ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අවුරුදු 4කට කලින් වුණ සිද්ධියක් වැගන්නාරකකින් දෙන්නෙක් ඇවිල්ලා විග්නේෂ් කියන ඉහළ පොලිස් නිලධාරියට වෙඩි තියලා ඒ මිනී මරුවන් දෙන්න වැගන්නාරකෙම පැනලා යනවා ඊට පස්සේ පොලිස් විමර්ශන කටයුතු පටන් ගන්නවා ශංකර කියන පොලිස් නිලධාරියත් මේ විමර්ශන කණ්ඩායම ඉන්න. ඉතින් පොලිසියට මේ වෙදි තේරලා තියෙන්නේ ඒ ඝාතකයන් ප්ලෑන් කරලා තමයි විග්නේෂ් කියන ඒ ඉහළ පොලිස් නිලධාරියව මරලා තියෙන්නේ කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ සිද්ධිය උණ තැන CCTV කලින් දවස් ඉඳන් වැඩ කරලා නැහැ. ඉතින් මේ අතරතුරේදී පොලිසියට එනවා තාත්තා කෙනෙක් සහ පුතෙක්. තාත්තාගෙනම තමයි හමීඩ් පුතාගෙනම තමයි මුස්තාෆා. ඉතින් මුස්තාෆා මේ වෙලාවේදී කියන්නේ එයාගේ වැගන්නාරයක කලින් දවස් ඉඳන් අතුරුදහන් කියලා. ඊට පස්සේ පොලිසිය ඒහා සම්බන්ධයෙන් හමීඩ්ගෙන් සහ මුස්තාෆාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් මුස්තාෆා මේ වෙලාවේදී කියන්නේ සර් අපේ ගෙදර ඉඩ නැහැ. ඒක නිසා ළඟ තියෙන ගෙදරක තමයි මම වැගන්නාරයක නතර කරන්නේ. මගේ නංගි අසනීපෙන් ඉන්න නිසා හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටියේ. මමත් හොස්පිටල් එකේ හිටියේ. ඊට පස්සේ මම ගෙදර එද්දී මගේ වැගන්නාරයක තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ පොලිසිය ඒ වාහනේ නම්බර ගහනවා. ඒ නම්බර ගැහුවට පස්සේ පොලිසියට තේරෙනවා අර විග්නේෂ් කියන ඉහළ පොලිස් නිලධාරියට වෙඩි තියලා පැනලා ගිහුව වැගන්නාරයෙක් ගැන තමයි දැන් මේ දෙන්න පැමිණලා දාන්නවිලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාව දෙකපාරටම මේ පොලිස් ස්ටේෂන් එකේ CI ඇවිල්ලා මුස්තාෆාට පහර දීලා මුස්තාෆාටයි හමීඩ්ටයි බනිනවා. උඹලගේ වාහනේ අතුරුදහන් කියලා බොරුවට පැමිණලා දාන්න එන්න හදන්න එපා උඹලා දෙන්න ප්ලෑන් කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා. ඔනිට පස්ස අපිට පේන්නනවා අර මිනී මරුවන් පැනලා ගිහපු වැගන්නාරක පොලිසිය හොයාගෙන තියෙනවා. ඒක ගඟක් ළඟ තිබිලා තමයි පොලිසිය හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මෙතනට ඔන්න SP ග්‍රේසි කියන පොලිස් නිලධාරිනේ එනවා. අර ඝාතනය වුණ විග්නේෂ් කියන ඉහළ පොලිස් නිලධාරියා ඇත්තටම මේ SP ග්‍රේසිගේ මාමණ්ඩි. අන්න ඒක නිසා SP ග්‍රේසි කොහොමාරි උත්සාහ කරන්නේ ඉක්මනටම සැකකාරයන්ව අල්ලගන්න. SP ග්‍රේසි මෙතනට ඇවිල්ලා මුස්තාෆාට කියනවා අර තියෙන ඔයාගේ වාහනේ මුලින්ම ඔයා ගිහින් පරීක්ෂා කරලා බලන්න කියලා. මුස්තාෆා ඊට පස්සේ තමන්ගේ වාහනේ ඇතුලේ පරීක්ෂා කරලා බලද්දි එයාට හම්බ වෙනවා මේ වාහනේ ඇතුලේ තිබිලා රිවෝල්වර් එකක්. ඊට පස්සේ SP ග්‍රේසි මුස්තාෆාට බනින්න පටන් ගන්නවා. මුස්තාෆා තමුසේ තමයි මේ වැරද්ද කරලා තියෙන්නේ. තමුසේගේ ඇඟිලි සලකුණක් දැන් මේ පිස්ටල් එකේ තියෙනවා. ඒක නිසා මේ වැරද්ද පිළිගන්න කියලා. මෙතන අර ශංකර කියන පොලිස් නිලධාරියත් ඉන්නවා. එයාත් මේ වෙලාවේදී SP ග්‍රේසිට කියනවා "මැඩම් මුස්තාෆා ඉඳලා තියෙන හොස්පිටල් එකේ ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන්. ඇත්තරම මේ ඝාතනයට මුස්තාෆාගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා." නමුත් SP ග්‍රේසි ඒක අහන්නේ නැහැ. එකපාරටම ශංකරගේ පිස්ටල් එක
අරගෙන ආපහු මුස්තාෆාටයි හමීඩ්ටයි බල කරලා කියනවා මේ වැරද්ද පිළිගන්න කියලා. නමුත් මුස්තාෆාකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ SP ග්‍රේසි ශංකර්ගේ පිස්ටල් එකෙන්ම හමීඩ්, ඒ කියන්නේ මුස්තාෆාගේ තාත්තට වෙඩිදලා මරලා දානවා. ඊට පස්සේ ඒකට බය වෙලා මුස්තාෆා මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. නමුත් SP ග්‍රේසි මුස්තාෆා පිටිපස්සෙන් පන්නලා මුස්තාෆාටත් වෙඩි තියනවා. ඉතින් මේ වෙලාවේදී වෙඩි වැදුන මුස්තාෆා පාලමකින් කෙලින්ම ඇදගෙන වැටෙන්නේ ගඟකට. මේ පාලමෙන් පැනලා සෑහෙන මිනිසු ප්‍රමාණයක් සීදි විහානි කරගෙන තිනවා. කවදාවත් මේ වෙනකන් ඒ කිසිම කෙනෙක්ගේ මලසිරුරක් පොලිසියට හොයාගන්න වෙලා නැහැ. ඒ කියන්නේ දැන් මුස්තාෆාගේ මලසිරුරක් පොලිසියට හොයාගන්න වෙන්නේ නැහැනේ. ඉතින් මේ වෙලාවේදී SP ග්‍රේසි අනිත් පොලිස් නිලධාරීන්ට අණ කරලා කියනවා හමීඩ් සහ මුස්තාෆා තමයි මේ වැරද්ද කරලා තියෙන්නේ. ඒ අය සාක්ෂි පෙන්නන අතරතුරේදී ශංකරට වෙඩි තියලා පැනලා යන්න උත්සාහ කරා. ඊට පස්සේ ශංකර තමයි ඒ දෙන්නට වෙඩි තියලා මරලා දැම්මේ කියලා. ඉතින් ඒක ඇත්තක් විදිහට පෙන්눔 කරන්න ඕන නිසා අනිත් පොලිස් නිලධාරීන් එකතු වෙලා මේ ශංකර කියන පොලිස් නිලධාරියාගේ අතට වෙඩි තියනවා. ඕන දැන්නෙනවා මේ ෆිල්ම් එකේ වර්තමානයට මේ වෙද්දි ශංකරගේ වැඩ තහනම් කරලා තියෙන්නේ. ශංකර මේ වෙද්දි ජීවත් වෙන්නේ එයාගේ පුතාගේ ගෙදර. ඉතින් මේ වෙලාවද අපිට පෙන්වන්නේ ශංකර එයාගේ මුණුපුරාව ඉස්කෝලේ ඇරලන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේදී ශංකරගේ හොඳම යාළුවෙක් හම්බ වෙනවා. එයාගේ නම තමයි ගෝවින්දන්. ගෝවින්දන් කියන්නේ අංශභාගය හැදිලා ඉන්න කෙනෙක්. නමුත් ශංකර සහ ගෝවින්දන් නිතරම වගේ චෙස් අදිනවා. ඉතින් මේ වෙලාවේදී ශංකර ගෝවින්දන් එක්ක කතා කරලා යනවා තමන්ගේ මුණුපුරාව ඉස්කෝලේ ඇරලවන්න. ඔනිට පස්ස අපිට පෙන්වනවා ශංකර් එනවා හොස්පිටල් එකට. ඒකට හේතුව තමයි ශංකර්ගේ වයිෆ් මේ වෙද්දි හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙන්නේ. ශංකර්ගේ වයිෆ්ට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. නමුත් ශංකර්ට ඒ ඔපරේෂන් එක වෙනුවෙන් වියදම් කරන්න තරම් මුදලක් අතේ නැහැ. ඔනිට පස්ස අපිට පෙන්වනවා ශංකර් එනවා එයාගේ ලෝයව මුණ ගැහෙන්න. ශංකර්ගේ වැඩ තහනම් කළ දැනට අවුරුදු 4යිනේ. ශංකර් විශ්‍රාම යන්න තියෙන්නේ තවත් මාස 4ක් විතරයි. ඉතින් මේ වැඩ තහනමත් එක්කම විශ්‍රාම යන්න සිද්ධ වුණොත් එහෙම ශංකර්ට ලැබෙන්න තියෙන කිසිම විශ්‍රාම වැටුපක්වත් දීමනාවක්වත් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ශංකර් මේ වෙලාව ලෝයට කියන්නේ කොහොම හරි මේ නඩුව ගොඩ දාලා දෙන්න කියලා. නමුත් ඇත්තටම මේ නඩුව ගොඩක් සංකීර්ණයි කියලා තමයි මේ වෙලාවේදී ලෝය ශංකර්ට කියන්නේ. ඔනිට පස්ස අපිට පේනවා මේ ප්‍රදේශයේ පොලිස් ස්ටේෂන් එකට අලුතෙන් වැඩ බාරගත්ත SI රාහුල් කියන පොලිස් නිලධාරියා සේවයට වාර්තා කරනවා. SI රාහුල් කියන්නේ අනිත් පොලිස් නිලධාරින් වගේ නෙවෙයි. එයා තරුණ අලුත් පොලිස් නිලධාරියෙක් නිසා නිතරම ඉන්නේ මිනිසුන්ගේ පැත්තේ. ඔනිට පස්ස අපිට පේනවා පහුවෙනිදා වීනා කියන මාධ්‍යවේදිනිය තවත් වයසක මිනිස්සෙක්ව එක්කගෙන යනවා පොලිස් ස්ටේෂන් එකට. ඒකට හේතුව තමයි මේ වයසක මිනිස්සයාට අයිති දේපලක ඔප්පුවක් මේ වෙදි පොලිස් ස්ටේෂන් එකේ තියෙන්නේ. ඒක ගන්න තමයි මේ වෙලාවේදී වීනා ඇවිල්ලා කතා කරන්නේ. නමුත් මෙතන ඉන්න පොලිස් නිලධාරියා වීනාටයි මේ වයසක මිනිස්සයාටයි බැනලා පන්න ගන්න තමයි උත්සාහ කරන්නේ. තමුසෙලාගේ ඉඩම්වල ඔප්පු මග ළඟ නැහැ කියලා. නමුත් කලින් දවසේ මේ වයසක මිනිස්සයාගෙන් ඒ ඉඩමේ ඔප්පුව මේ පොලිස් නිලධාරියා ගත්තා කියලා SI රාහුල් හොඳින්ම දැක්කා. අන්න ඒක නිසා SI රාහුල් මෙතනට ඇවිල්ලා තමන්ගේ යටතේ ඉන්න මේ පොලිස් නිලධාරියාට බැනලා ඒ ඔප්පුව අරගෙන මේ වයසක මිනිස්සයාට දෙනවා. ඉතින් මේ වෙලාවේදී වීනා කියන මේ මාධ්‍ය වේදිනේට තේරෙනවා හැම පොලිස් නිලධාරියෙක්ම එක වගේ නැහැ. මේ වගේ ගොඩක් හොඳ පොලිස් නිලධාරිනුත් පොලිස් ස්ටේෂන් එකේ ඉන්නවා කියලා. නමුත් අනිත් පොලිස් නිලධාරින් SI රාහුල් කරපු මේ වැඩේට ටිකක්වත් කැමති නැහැ. අන්න ඒක නිසා මේ පොලිස් නිලධාරින් එකතු වෙලා මේ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න ඉහළ පොලිස් නිලධාරියට මේ හා සම්බන්ධයෙන් ගිහින් දැනුම් දෙනවා. ඔනිට පස්ස අපිට පේනනවා මේ ඉහළ පොලිස් නිලධාරියා තමන්ගේ යටතේ ඉන්න SI රාහුල්ව ගෙන්නලා එයාට කියනවා ඔයාව ෂැඩෝ ඩියුටි එකකට දාලා තියෙනවා. ඒක නිසා මේ පිස්ටල් එක අරගෙන ගිහින් සේවයට වාර්තා කරන්න කියලා. ෂැඩෝ ඩියුටි කියන්නේ පොලිස් නිලැඳුමෙන් නැතිව රහසේම ගිහින් අපරාධකාරයන් සම්බන්ධයෙන් ඔත්තු බලනවා වගේ වැඩක් තමයි. ඔනිට පස්ස අපිට පේනනවා SI රාහුල් සිවිල් නැඳුමෙන් සැරසිලා අර අපරාධකාරයා ගැන අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඒ අතරතුරේදී අර වීනා කියන මාධ්‍යවේදිනිය ඇවිල්ලා SI රාහුල්ට සර් කියලාම කතා කරනවා. රාහුල් ඊට පස්සේ වීනාට කියනවා මම ෂැඩෝ ඩියුටි එකක ඉන්නේ, ඔයා මට සර් කියලා කතා කරන්න එපා කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී වීනා රාහුල්ගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගන්නවා. ඊට පස්සේ වීනා මෙතන යනවා. ඊට පස්සේ රාහුල් ඔන්න දකිනවා අර අපරාධකාරයා මෙතන යන බස් එකට නගිනවා. ඊට පස්සේ රාහුලුත් ඒ බස් එකට නගිනවා. නමුත් මේ බස් එකේ ඉන්නා පික් පොකට් කාරේ. ඉතින් මේ පික් පොකට් කාරයා දකිනවා රාහුල්ගේ ඉනේ පිස්ටල් එකක් තියෙනවා. බස් එකේ සෙනගත් වැඩි නිසා මේ පික් පොකට් කාරයා රාහුල්ට නොදැනෙන්න ඒ පිස්ටල් එක හොරගම් කරනවා. ටික වෙලා ගියාට පස්සේ තමයි රාහුල්ට තේරෙන්නේ Taman ඉනේ හංගගෙන හිටපු ඒ පිස්ටල් එක නැහැ කියලා. රාහුල් ඊට පස්සේ හයියෙම කෑ ගහලා බස් එක නතර කරනවා. ඒත් එක්කම මේ පික් පොකට් කාරයා බය වෙලා බස් එකෙන් බැහැලා දුවන්න පටන් ගන්නවා. රාහුල් ඊට පස්සේ බස් එකෙන් බැහැලා මේ පික් පොකට් කාරයා පිටිපස්සෙන් ගිහින් එයාව අල්ලගන්න උත්සාහ කරනවා. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ රාහුල් ඇවිල්ලා තමන්ගේ පිස්ටල් එක නැති වුණා කියලා කම්ප්ලේන් එකක් දානවා. ඉතින් මේ වෙලාවේදී ඒක ඇහුවට පස්සේ ඉහළ පොලිස් නිලධාරියා රාහුල්ට හොඳටම බරින්න පටන් ගන්නවා. මේ පොලිස් නිලධාරියා රාහුල්ට කියනවා මේක ගැන ලීක් වෙන්න කලින් ඉක්මනටම පිස්ටල් එක හොයාගන්න කියලා. ඊට පස්සෙ වන්න අපිට පෙන්නනවා රාහුල් මේ වෙදි නැවතිලා ඉන්නේ පිල්ලේ කියන පොලිස් නිලධාරියාගේ ගෙදර. රාහුල්ගේ පිස්ටල් එක පික් පොකට් කාරයෙක් ගත්තා කියන ඒ කාරණය පිල්ලෙස දන්නවා. ඉතින් මේ පිල්ලේ කියන පොලිස් නිලධාරියා රාහුල්ට කියනවා මේ ටවුන් එකේ ඔක්කොම පික් පොකට් කාරයෝ වැඩ කරන්නේ පාප්පන් කියන මනුස්සයාට. සමහර විට ওই පික් පොකට් කාරයාත් පාප්පන්ගේ
කෙනෙක් වෙන්න ඇති. ඒක නිසා පාප්පන් වමන ගහන්න ගියොත් එහෙම සමහර විට ওই පික් පොකට් කාරයව හොයාගෙන ඔයාගේ පිස්ටල් එකත් හොයාගන්න හැකියාවක් ලැබෙයි කියලා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නනවා රාහුල් එනවා පාප්පන් ඉන්න ගරාජ් එකට. නමුත් ඇතුළට යන්න කලින් පාප්පන්ගේ යටතේ වැඩ කරන ටෝනි කියන මැරයා රාහුල්ගෙන් අහනවා මෙතනට ආවේ ඇයි කියලා. රාහුල් ඊට පස්සේ කෙලින්ම කියනවා මට පාප්පන් වමන ගහන්න ඕනේ. මම පොලිසිය කෙනෙක් කියලා. ඊට පස්සේ තමයි ටෝනි රාහුල්ව ඇතුළට යවන්නේ. ඉතින් රාහුල් දැකපු ගමන්ම පාප්පන් තේරුම් ගන්නවා රාහුල් කියන්නේ අලුත් පොලිස් නිලධාරියෙක් කියලා. ඉතින් මේ වෙලාවේදී පාප්පන් මේ අලුත් පොලිස් නිලධාරියව, ඒ කියන්නේ රාහුල්ව ටිකක් බය කරලා තියාගෙන ඉන්න ඕන නිසා එයා කරපු මිනි මැරුමක් සම්බන්ධයෙන් උජාරුවෙන් කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ රාහුල් පාප්පන්ට කියනවා මම ආවේ තමසේ ඔය කතා අහන්න නෙවෙයි. මගේ පිස්ටල් එක පික් පොකට් කාරයෙක් හොරගම් කරා. ඒ පික් පොකට් කාරයා අනිවාර්යෙන් තමසේ මිනිස්සෙක් වෙන්න ඕනේ. වයස අවුරුදු 18ක විතර කළු පුංචි කොල්ලෙක් තමයි මගේ පිස්ටල් එක හොරගම් කළේ. දැන් තමසේ උජාරුවෙන් කියපු ඒ මිනි මැරුම ගැන මගේ ෆෝන් එකේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඒක නිසා තමසේ දැන් අකමැත්තෙන් වුණත් මගේ පිස්ටල් එක හොයාගන්න වැඩිට උදව් කරන්න සිද්ධ වෙනවා. මට ඒ කොල්ලව දැක්කොත් අඳුනගන්න පුළුවන්. ඒ කොල්ලගේ කකුලේ කැපුම් තුවාලයක කැලලකුත් තිබුණා. ඒක නිසා ඉක්මනටම ඒ කොල්ලව හොයාගන්න කියලා. ඊට පස්සේ රාහුල් එයාගේ නම්බර් එකත් පාප්පන්ට දීලා මෙතන යන්න යනවා. ඔනේට පස්සෙ අපිට පේනවා රාහුල් එනවා අර වීනා කියන මාධ්‍යවේදිනියව හම්බ වෙන්න. රාහුල් ඊට පස්සේ වීනටත් කියනවා තමන්ගේ පිස්ටල් එක නැති වුණ ඒ සිද්ධිය. වීනා ඊට පස්සේ රාහුල්ට කියනවා මම ඔයාට උදව් කරන්නම් කියලා. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා ටවුන් එක පුරා අර පික් පොකට් කාරයව හොයන්න උත්සාහ කරනවා. නමුත් කිසිම විස්තරයක් මේ දෙන්නට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඔනේට පස්සෙ අපිට පේනවා පාප්පන් මේ වෙද්දි ඉන්නේ ගෙදර. පාප්පන්ගේ වයිෆ් ගේ නම තමයි රාණී. මේ වෙද්දි අර ටෝනි කියන පාප්පන් යටතේ වැඩ කරන මැරයත් මේ ගෙදරම තමයි ඉන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී වැඩක් වැටුන නිසා පාප්පන් එළියට යනවා. ඊට පස්සේ ටෝනි රාණි එක්ක කතා කරනවා. ඇත්තටම ටෝනි සහ රාණි අතර අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. ටෝනි මේ වෙලාවේදී රාණිට කියන්නේ ළඟදිම මට සල්ලි වගයක් ලැබෙන්න තියෙනවා. ඒ ටික ලැබුණාට පස්සේ අපි ඉක්මනට මෙහෙන් පැනලා යමු කියලා. ඔනිට පස්සේ අපිට පෙන්නනවා රාහුල් කියපු විස්තරයට අනුව ගැළපෙනම ඒ පික් පොකට් කාරය කවුද කියලා පාප්පන් හොයාගන්නවා. ඒ තරුණ පිරිමිලමයාගේ නම තමයි සනි. පාප්පන් නැවිලා සනිගෙන් ප්‍රශ්න කරනවා. සනි මේ වෙලාවේදී හංගගෙන ඉන්නේ නැතිව පිස්ටල් එක පාප්පන්ගේ අතට දෙනවා. පාප්පන් ඊට පස්සේ අහනවා උඹට මොකටද මේ වගේ පිස්ටල් එකක් කියලා. ඊට පස්සේ සනි කියන මේ පික් පොකට් කාරය පාප්පන්ට කියනවා අයියේ මගේ ළඟ පිස්ටල් එකක් තිබුණාම හැමෝම මට බය වෙලා ඉන්නවනේ. අන්න ඒක නිසා තමයි මම පිස්ටල් එක හොරගම් කළේ කියලා. ඊට පස්සේ පාප්පන් ආපහු පිස්ටල් එක සනි ගැතර දීලා කියනවා පොලිසිය දැන් උඹව හොයන ගමන් ඉන්නේ. ඒක නිසා ඔය පිස්ටල් එක අයින් කරලා දාන්න කියලා. තමන් කරපු මිනි මැරුමක් ගැන රෙකෝඩ් එකක් රාහුල් ළඟ තියෙන නිසා රාහුල්ව ෂේප් කරගන්න එපයි. අන්න ඒක නිසා පාප්පන් රාහුල්ට කෝල් එකක් දාලා කියනවා සර්ගේ පිස්ටල් එක හොරගම් කරගත්ත ඒ කොල්ලව මං හොයාගත්තා. මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න කියලා. ඊට පස්සේ රාහුල් ගිහින් සනිව අල්ලගන්නවා. සනිගෙන් පිස්ටල් එක ගැන ප්‍රශ්න කරද්දි සනි මේ වෙලාවේදී රාහුල්ට කියනවා සර් මං ඒ පිස්ටල් එක විකුණුවා කියලා. රාහුල් ඊට පස්සේ සනිවත් එක්කගෙන එනවා. සනි ඒ විදිහට පිස්ටල් එක විකුණපු මනුස්සයා ළඟට. ඒ කෙනාගේ නම තමයි මුන්නා. මුන්නා මේ වෙද්දි එයාගේ සගය පිරිසක් එක්ක ඉන්නේ. පොලිස් නිලධාරියෙක් එකපාරටම කඩාගෙන පැනපු නිසා මේ අයට තරහ ගිහින් මේ අය එකතු වෙලා රාහුල්ට පහර දෙන්න උත්සාහ කරනවා. නමුත් රාහුල් කියන්නේ පොලිස් නිලධාරියෙක්නේ. රාහුල් මේ අයට පහර දීලා මුන්නව අල්ල ගන්නවා. ඉතින් මුන්නාගෙන් පිස්ටල් එක ගැන ප්‍රශ්න කරද්දී මුන්නා රාහුල්ට කියනවා සර් මගේ ළඟ ඒ පිස්ටල් එක නැහැ. මං ඒ පිස්ටල් එක විකුණුවා කියලා. රාහුල් ඊට පස්සේ කාටද ඒ පිස්ටල් එක විකුණුවේ කියලා මුන්නාගෙන් අහද්දි මුන්නා කියනවා සර් ඒක රහසිගත ඩීල් එකක්. මම පිස්ටල් එක විකුණුවට ඒ කෙනා මට සල්ලි දැම්ම විතරයි. ඒ කෙනා සම්බන්ධ කිසිම විස්තරයක් මගේ ළඟ නැහැ කියලා. ඉතින් මේ අතරතුරේ අපිට පේනවා සම්පූර්ණයෙන් ඇඟ වහගත්ත දෙන්නේ බැංකුවකට ඇතුල් වෙනවා. මේ අය මුලින්ම CCTV කැමරා දර්ශන අවහිර වෙන ආකාරයට ස්ප්‍රේ එකක් ගහනවා. ඊට පස්සේ මේ මංකොල්ලකාරයෝ දෙන්නෙක්ගෙන් එක කෙනෙක් පිස්ටල් එකක් එළියට ගන්නවා. ඇත්තරම මේ තියෙන්නේ රාහුල්ගේ පිස්ටල් එක. ඉතින් මේ මංකොල්ලකාරයා වෙඩි කිහිපයක් තියලා මුලින්ම මේ බැංකුව ඇතුළේ ඉන්න මිනිස්සුන්ව බය කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ බැංකුවේ සිකියුරිටි මේ පිස්ටල් එක තියෙන මංකොල්ලකාරය පැත්තට පැනලා මේ මංකොල්ලකාරව නතර කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ වෙලාවේදී පිස්ටල් එකෙන් තවත් තුණ්ඩයක් පිට වෙනවා. ඒක කෙලින්ම වදින්නේ මේ බැංකුවේ ඉන්න තරුණ ගැහැණු ළමයෙක්ට. ඒ ගැහැණු ළමයා එහෙම මැරෙනවා. කොහොම නමුත් ඊට පස්සේ මේ මංකොල්ලකාරව දෙන්න බැංකුවේ තියෙන සල්ලි ඔක්කොම අරගෙන එළියට පැන ගන්නවා. මෙයාට වෙනම ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. ඒ ඩ්‍රයිවර්ගේ නම තමයි රත්නම්. කොහොම නමුත් ඊට පස්සේ මේ තුන්දෙනාම මෙතනින් පැනලා යනවා. මේ අය මංකොල්ලේ සඳහා භාවිතා කරපු වාහනේ අංක තහඩුත් මේ අය වෙනස් කරගෙන තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අර වෙස් මුහුණ දාගත්ත දෙන්න ඒව ගලවලා දානවා. ඇත්තර මෙතන ඉන්නේ ටෝනි සහ මේ විද්දිත් වැඩ තහනම් වෙලා ඉන්න අර ශංකර් කියන පොලිස් නිලධාරියා. කොහොනෝ ඊට පස්සේ මුකුත් නොවුන ගානට ශංකර් ආපහු බැංකුව ළඟට එනවා. මේ විද්දිත් පොලිස් විමර්ශන කටයුතු ආරම්භ වෙලා තියෙනවා කියලා ශංකර් දකිනවා. ඔනිට පස්සේ අපිට පෙන්නනවා ශංකර් ටෝනි සහ රත්න මේ තුන්දෙනා එකතු වෙලා සිද්ධිය සම්බන්ධයෙන් කතා කරනවා. ශංකරයාගේ ඇත්තම නම අනිත් දෙන්නට කියලා නැහැ. ගෝවින්දන් කියන නම තමයි ශංකර් එයාගේ නම විදියට අනිත් දෙන්නට කියලා තියෙන්නේ. කොහොනෝත් මේ වෙලාවේදී ශංකර් ටෝනිටයි රත්නම්ටයි කියන්නේ අපි අතින් වැරද්දක් වුණා. අපි අතින්
ගැහෙන් ගැහැන් ළමේ මැරුණා. නමුත් ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. මංකොල්ලකාරයෝ කවුද කියලා පොලිසියට කිසිම සාක්ෂියක් නැහැ. ඒක නිසා බය වෙන දෙයක් නැහැ. අපි ඉක්මනටම සල්ලි බෙදාගමු. එතකන් කාටවත් සැකයක් ඇති නොවන ආකාරයට සාමාන්‍ය විදිහටම ඉන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර වීනා කියන මාධ්‍යවේදිනිය. වීනා තවමත් ඉන්ටර්න් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මේ කම්පැනි එකේ ඉන්ටර්න්ස්ලා 9 දෙනෙක් වැඩ කරනවා. නමුත් එතනින් දෙන්නෙක් විතරයි පර්මනන්ට් කරන්නේ. ඉතින් වීනාට දැන් කොහොම හරි අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ ජොබ් එක පර්මනන්ට් කරගන්න. මේ වෙලාවේදී වීනා බ්‍රේකින් නිවුස් හරහා දකිනවා බැංකුවක් මංකොල්ල කාලා තියෙනවා. තරුණ ගැහැණු ළමයෙක් වෙඩි තියලා මරලා දාලා තියෙනවා. ගැහැණු ළමයාගේ ශරීරය ඇතුලේ තිබුණ උණ්ඩය පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඇත්තටම ඒක පොලිස් නිල අවියකින් පිටත් වුණ උණ්ඩයක් කියලා මේ වෙද්දි හොයාගෙන තියෙනවා. නමුත් මංකොල්ල කාරයන්ට ඒ පිස්ටල් එක හම්බවුනේ කොහෙන්ද කියලා හිතාගන්න බැහැ කියලා තමයි දැන් බ්‍රේකින් නිවුස් වලින් කියන්නේ. ඉතින් වීනාට මේ වෙලාවේදී තේරෙනවා අනිවාර්යෙන් එහෙනම් මේ තියෙන්නේ රාහුල්ගේ පිස්ටල් එකෙන් පිටත් වුණ උණ්ඩයක් තමයි කියලා. වීනාට දැන් තමන්ගේ ජොබ් එක පර්මනන්ට් කරගන්න ඕනනේ. අන්න ඒක නිසා වීනා කරන වැඩේ තමයි හෙඩ් මැඩම්ට ගිහින් කියනවා මැඩම් මට බ්‍රේකින් නිවුස් එකක් කියන්න තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා වීනාගේ ජොබ් එක පර්මනන්ට් කරලා එයාම තමයි දැන් මේ බ්‍රේකින් නිවුස් එක කියන්නේ. මේ වෙලාවේදී වීනා කියන්නේ SI රාහුල්ගේ පිස්ටල් එක කවුරු හරි හොරකම් කරලා තියෙනවා. ඒ හොරකම් කරපු පිස්ටල් එක තමයි බැංකු මංකොල්ලකාරයෝ භාවිත කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ නිවුස් එක රට පුරා වෛරල් වෙන්න පටන් ගන්නවා. කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සේ පොලිසිය ඉන්න ඉහළ නිලධාරීන් මේක දැනගන්නවා. ඊට පස්සේ රාහුල්ට කතා කරලා රාහුල්ගේ වැඩ තහනම් කරලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ වීනා. වීනාගේ ජොබ් එක පර්මනන්ට් වුණත් එයා ඒ ජොබ් එක පර්මනන්ට් කරගන්න ලොකු වැරද්දක් කරා කියන එක වීනාගේ හිත හොඳින්ම දන්නවා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නවා පොලිසිය ඉහළ නිලධාරීන් SP ග්‍රේසිට කතා කරනවා මේ කේස් එක සම්පූර්ණයෙන් වහලා දාන්න. මොකද SP ග්‍රේසි කියන්නේ කොහොමත් කේස් වහලා දාන්න දක්ෂ කෙනෙක් කියලා පොලිසිය දන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නවා ශංකර්, ටෝනි සහ රත්න මේ තුන්දෙනා තේබොන තැනක තමයි ඉන්නේ. ඉතින් ඇත්තරම දැන් ටෝනිට සල්ලි හදිස්සි. මොකද ටෝනි රාණියක පැනලා යන බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. ඉතින් එහෙම පැනලා යන සල්ලි ඕනනේ. ශංකර් මේ වෙලාවේදී ටෝනිට කියනවා කලබල වෙන්න එපා. මම ඉක්මනටම සල්ලි ටික බෙදන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී තේ අරගෙන පුංචි කොල්ලෙක් මෙතනට එනවා. ටෝනි රුපියල් 500ක් දීලා තේවල ගාස්තුව ගෙවන්න තමයි හදන්නේ. නමුත් ශංකර් එපා කියලා කියනවා. මොකද ශංකර් හැමදාම එයාගේ ණය පොතට තමයි තේ බොන්නේ. එකපාරටම රුපියල් 500කින් ගෙවන්න ගියොත් එහෙම සමහර විට සැකයක් ඇති වෙන්න ඉඩ තියෙනවානේ. ඉතින් ඇත්තටම ශංකර් කියන්නේ පොලිස් නිලධාරියෙක්. එයා ඒක නිසා කිසිම කෙනෙක්ට සැකයක් ඇති නොවන විදිහට තමයි හැසිරෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ වෙලාවේදී ශංකර් ටෝනිට රුපියල් 500කින් ගෙවන්න එපා කියලා කියන්නේ. කොහොනොත් ඊට පස්සේ ශංකර් සුපුරුදු ආකාරයට එයාගේ ණය පොතේ මේ ගණන් සටහන් කරනවා. ඔනිට පස්සෙ අපිට පේනවා ශංකර්, ටෝනි සහ රත්න මේ තුන් දෙනා හොරකම් කරගත්ත ඒ සල්ලි ටිකත් අරගෙන යනවා පාළු බිල්ඩින් එකක් ඇතුළට. ඊට පස්සේ එතන තියෙන අල්මාරියකින් මේ කට්ටිය සල්ලි හංගනවා. ඉතින් මේ වෙලාවේදී ටෝනි ශංකර්ගෙන් අහනවා මේ බිල්ඩින් එක ඔයා දන්නවද කියලා. ඊට පස්සේ ශංකර් ටෝනිටයි රත්නන්ටයි දෙන්නටම කියනවා අපේ නම් විතරක් දැනගත්තනම් ඇති අපේ අනිත් පෞද්ගලික දේවල් සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරන්න යන්න ඕනේ නැහැ කියලා. ඔනිට පස්සෙ අපිට පේනවා SP ග්‍රේසි මේ වෙද්දි වැඩ පටන් අරගෙන තියෙන්නේ. SP ග්‍රේසි එයාගේ ටීම් එක සහ රාහුල් එක්ක ආපවර සනී කියන තරුණ පිරිමි ළමයව අල්ලා ගන්නවා. ඒ කියන්නේ අර පික් පොකට් කාර්යය. ඉතින් මේ පික් පොකට් කාර්යය පිස්ටල් එක විකුණුවා. එතනින් පස්සේ මොකක්ද උනේ කියලා කිසිම දෙයක් දන්නේ නැහැනේ. අන්න ඒකට තරහ ගිහින් SP ග්‍රේසි මේ වෙලාවේදී තමන්ගේ යටතේ ඉන්න පොලිස් නිලධාරින්ට අණ කරනවා සනී ඒ විදිහට පිස්ටල් එක හොරකම් කරගත්ත අත මීටියකින් ගහලා තල්ලා දාන්න කියලා. ඉතින් වලට තේරෙනවානේ SP ග්‍රේසි කියන්නේ මොනතරම් දරුණු පොලිස් නිලධාරණියක්ද කියලා. ඔනිට පස්සෙ අපිට පේනවා වැඩ තහනමකට ලක්ුණ රාහුල් මේ වෙද්දි ගොඩක් දුකෙන් රෙස්ටෝරන්ට් එකකට වෙලා ඉන්නවා. මෙතනට වීනා එනවා. වීනා ගිහින් රාහුල්ට සෝරි කියලා කියන්න උත්සාහ කරනවා. නමුත් රාහුල් හොඳින්ම දන්නවා වීනා තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් එලිකලේ කියලා. අන්න ඒක නිසා රාහුල් මේ වෙලාවේදී වීනාව තල්ලු කරලා දාලා මෙතනින් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේදී වීනා බිම ඇදගෙන වැටෙනවා. ඒක දැක්කට පස්සේ මෙතන ඉන්න තවත් පිරිමි කට්ටියක් ඇවිල්ලා රාහුල්ට පහර දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේදී වීනා ඇවිල්ලා රාහුල්ට පහර දෙන්න උත්සාහ කරන අනිත් අයට කියනවා මේ ඉන්නේ මගේ හස්බන්ඩ්, අපි දෙන්න අතර ප්‍රශ්නයක් වුණා, ඔයාලා ඒකට අත දාන්න එන්න එපා කියලා. ඔනිට පස්සෙ අපිට පේනවා SP ග්‍රේසි තමන්ගේ ටීම් එක සහ රාහුල් එක්ක මේ වෙද්දි ඉන්නේ බැංකුවේ. ඉතින් ඇත්තම අර මංකොල්ලකාරයන් හොරකම් කරගත්ත මුදල් නෝට්ටුවල සීරියල් නම්බර්ස් තියෙනවා. එතනින් එහාට මංකොල්ලකාරයෝ කවුද කියලා කියන්න පුළුවන් තරමේ කිසිම සාක්ෂියක් පොලිසියට නැහැ. ඉතින් මේ වෙලාවේදී SP ග්‍රේසි කියන්නේ කමක් නැහැ. එතකොට මංකොල්ලකාරයොන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙලා අනිවාර්යෙන් බය නැතුව සල්ලි වියදම් කරයි. එහෙම සල්ලි වියදම් කළොත් එහෙම අනිවාර්යෙන් මේ මංකොල්ලකාරයන් අල්ලගන්න අපිට හැකියාවක් ලැබෙනවා කියලා. ඔනිට පස්සෙ අපිට පේනවා SP ග්‍රේසි එනවා ශංකර් රොමුණ ගැහෙන්න. ශංකර් මේ වෙද්දිත් ඉන්නේ එයාගේ වයිෆ් ළඟ. ඒ කියන්නේ හොස්පිටල් එකේ. හදිස්සියම SP ග්‍රේසි ශංකර්ව මුණ ගැහෙන්න එන්න හේතුව තමයි ශංකර්ගේ අවසන් නඩු විභාගය ඔන්න තව ටික දවසකින් තියෙනවා. ඒකෙදි තමන්ගෙනම ගෑවෙන්නේ නැති වෙන්න උසාවියට කොහොමද උත්තර දෙන්න ඕනේ කියලා උපදෙස් දෙන්න තමයි SP ග්‍රේසි ශංකර්ව මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී ශංකර් SP ග්‍රේසි කියන දේවල් අහගෙන ඉඳලා SP ග්‍රේසිගෙන් අහනවා මැඩම් මේක නෙවෙයි මීට අවුරුදු 4කට කලින් ඔයාගේ මාමණ්ඩියව මරලා දැම්මේ ඔයාම නේද කියලා. ඒක ඇහුවට පස්සේ SP ග්‍රේසිට තරහ යනවා. ඊට පස්සේ ග්‍රේසි ශංකර්ගෙන් අහනවා ඇයි තමුසෙ ඒවයි කතාවක් කියන්නේ කියලා. ඊට පස්සේ ශංකර් ග්‍රේසිට කියනවා නැහැ මැඩම් ඒ සිද්ධිය වෙලා අවුරුදු 4ක් ගත වුණා, මගේ
වැඩතහනම් කළාට මම ඒ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ටිකක් හොයලා බැලුවා. ඔබතුමිය ඇතුළු අනිත් පොලිස් කණ්ඩායම ඒ වැරද්ද කෙලින්ම හමීඩ්ටයි මුස්තාෆාටයි තමයි දාන්න උත්සාහ කළේ. නමුත් ඒ දෙන්නා සිද්ධිය වුණ දවසේදී ඒ ප්‍රදේශයවත් ඉඳලා නැහැ, හොස්පිටල් එකක තමයි ඉඳලා තියෙන්නේ. ඒ බව මැඩම් දැනගෙන හිටියා. නමුත් මැඩම් කලබලෙන් වගේ කේස් එක වහලා දාන්න උත්සාහ කළා. ඉතින් මට ඔබතුමිය ගැන සැකයක් ආවා කියලා. ඊට පස්සේ SP ග්‍රේසි ශංකරට කියනවා, "ඕ මං තමයි ඌව මරලා දැම්මේ. තමන්ගේ පුතාගේ බැන්දබුව කියලාවත් මට ඒ තැන දුන්නේ නැහැ. මම නාදි හොරෙන් බලන්න උත්සාහ කළා. මගේ අවුරුදු 12 පුංචි දුවට අතවර කරන්න උත්සාහ කරා. ඒක නිසා මං පිරිසක් දම්මලා විග්නේෂ්ට වෙඩි තියලා එයාව මරලා දැම්මා" කියලා. ඔන්න මේ අතරතුරේදී අපිට පේනනවා ටෝනි සහ රාණි මේ වෙද්දි ඉන්නේ පාප්පන්ගේ ගෙදර. පාප්පන් නම් ගෙදර නැහැ. නමුත් හදිස්සියේම ඔන්න පාප්පන් දොරට තට්ටු කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ටෝනි සහ රාණි දෙන්නම බය වෙනවා. රාණිට පස්සේ කරන වැඩේ තමයි මුණට වතුර ටිකක් දාගෙන කෙලින්ම ගිහින් දොර අරිනවා. ඉතින් මේ වෙලාවේදී රාණි පාප්පන්ට කියන්නේ, "මම නාන ගමන් හිටියේ" කියලා. ඊට පස්සේ පාප්පන් කලබලෙන් වගේ ගෙදර පුරා පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. ඇත්තටම මේ වෙද්දී ටෝනි මේ ගෙදර ඇතුළෙම හැංගිලා ඉන්නේ, රාණිට කරගන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ වෙලාවේදී රාණි පාප්පන්ගෙන් අහනවා, "ඔයා මොකක්ද හොයන්නේ" කියලා. ඊට පස්සේ පාප්පන් කියනවා, "කොළපාට බෑග් එකක් මං හංගලා තිබුණා. ඒක දැන් මට හොයාගන්න විදියක් නැහැ" කියලා. කොහොම නමුත් ඊට පස්සේ පාප්පන් ආපහු ගෙදර පුරා හොයන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී පාප්පන් ගෙදර අල්මාරියක අරිනවා. මේ අල්මාරියක ඇතුළේ තමයි ටෝනි හැංගිලා ඉන්නේ. නමුත් පාප්පන් ටෝනිව දකින්න කලින් පිටිපස්සෙන් රාණි කතා කරනවා. ඒකට හේතුව තමයි ඔන්න රාණි අර කොළපාට බෑග් එක හොයාගෙන, ඉතින් මේ වෙලාවේදී නූලෙන් තමයි ටෝනි සහ රාණි බේරෙන්නේ. පාප්පන් මේ බෑග් එක අරගෙන ආපහු මෙතන යනවා. ඉතින් දැන් ටෝනිටයි රාණිටයි දෙන්නටම තේරලා තියෙන්නේ තව දුරටත් මේ හැංගි හොරා සෙල්ලම ඉදිරියට කරගෙන යන්න විදියක් නැහැ කියලා. ඔනිට පස්ස අපිට පෙන්නන්නේ ශංකර්, ටෝනි සහ රත්නම්. හොරකම් කරගත්ත මුදල් වලින් 50%ක් ශංකර්ට, 30%ක් ටෝනිට, 20%ක් රත්නම්ට බෙදෙන ආකාරයට තමයි මේ කට්ටේ ඩීල් එක කතා කරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම ටෝනිට දැන් සල්ලි හදිස්සෙනි. නමුත් ශංකර් ටෝනිට කියනවා, "අපි මේ සල්ලි හොරකම් කරගත්තේ බැංකුවකින්. ඒක නිසා සමහර විට පොලිසිය මේ වෙද්දී මේ මුදල් නෝට්ටුවල සීරියල් නම්බර්ස් ට්‍රැක් කරනවා වෙන්න පුළුවන්. ඒක නිසා ටික කාලයක් ඉන්න, තව සතියකින් මම ඔයාලට සල්ලි දෙන්නම්" කියලා. ඔනිට පස්ස අපිට පේනනවා ටෝනි එනවා රාණිව මුණ ගැහෙන්න. මේ වෙලාවේදී ටෝනි රාණිට පොරොන්දු වෙනවා, "ඉක්මනටම මට සල්ලි හම්බ වුණාට පස්සේ මම ඔයාවත් එක්කගෙන පැනලා යනවා" කියලා. ඊට පස්සේ රාණි ටෝනිට කියනවා, "තවදුරටත් බලාගෙන ඉන්න නම් බෑ" කියලා. ඊට පස්සේ ටෝනි කරන වැඩේ තමයි සතියක් බලාගෙන ඉන්න කියලා කිව්වත් අර සල්ලි හංගලා තියෙන බිල්ඩින් එකට ගිහින් අල්මාරිය ඇරලා ඒ සල්ලි තියෙන බෑග් එකෙන් සල්ලි ටිකක් හොරගම් කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ බිල්ඩින් එකේ ශංකර්වත් රත්නම්වත් නැති නිසා ටෝනිට මේ වැඩේ කරගන්න ලේසෙනවා. ටෝනිට පස්සේ එනවා රත්තරම් බඩු කඩේකට. ටෝනි ඔන්න දැන් රාණි වෙනුවෙන් මාලයක් මිලදී ගන්න හදන්නේ. රාණි වෙනුවෙන් මාලයක් තෝරලා ඒකට සල්ලි ටික දුන්නට පස්සේ මේ රත්තරම් බඩු කඩේ ඉන්න අයට ඔන්න මේ වෙලාවේදී ට්‍රැක් වෙන්න පටන් ගන්නවා. බැංකුවෙන් හොරකම් කරගත්ත මුදල් නෝට්ටුවල සීරියල් නම්බර්ස් තමයි මේ මුදල් නෝට්ටුවල තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ රත්තරම් බඩු කඩේ අයිතිකාරයා පොලිසියට මේ හා සම්බන්ධයෙන් දැනුම් දෙනවා. ටික වෙලාවක් යන්නත් කලින් පොලිසිය මෙතනට එනවා. මේ බව ටෝනි දකිනවා. ටෝනිට පස්සේ මෙතන ග්ලාස් එකක් කඩලා මාලයකුත් සාක්කුවේ දාගෙන මේ රත්තරම් බඩු කඩේ අයිතිකාරයව ප්‍රාණඅපකාරයක් විදියට භාවිතා කරලා පොලිසියෙන් පැනලා යන සමත් වෙනවා. ඔනිට පස්ස අපිට පේනනවා SP ග්‍රේසි, රාහුල් සහ අනිත් පොලිස් නිලධාරීන් ඇවිල්ලා මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මේ රත්තරම් බඩු කඩේ CCTV දර්ශන තියෙනවා. ඉතින් මේ වෙලාවේදී රාහුල් දකිනවා එදා පාප්පන්ව මුණ ගැහෙන්න ගරාජ් එකට යන්න හදද්දී එතන හිටපු මනුස්සයා තමයි මේ ඉන්නේ කියලා. ඔනිට පස්ස අපිට පේනනවා ටෝනි හොරකම් කරගත්ත ඒ මාලයත් අරගෙන රාණිව බලන්න ඇවිල්ලා රාණිගේ කරට ඒ මාලය දානවා. ඉතින් මේ අතරතුරේදී හදිස්සියේම පාප්පන් එනවා. පාප්පන් මේ වෙලාවේදී දකිනවා ටෝනි ගෙදර ඇතුළේ ඉන්නවා කියලා. නමුත් පාප්පන් ටෝනි ගැන සැකයක් හිතන්නේ නැහැ. ටෝනි මේ වෙලාවේදී වැඩක් තියෙනවා කියලා මෙතනින් ෂේප් එකේ යන්න යනවා. නමුත් රාණිට ප්‍රශ්නයක් එනවා. ඒක තමයි ටෝනි හොරකම් කරගෙන ආපු ඒ මාලය රාණි කරේ දාගෙන ඉන්නවා. ඒ මාලය පාප්පන් දකිනවා. පාප්පන් ඊට පස්සේ රාණිගෙන් අහනවා, "ඔයාට ওই මාලය කොහෙන්ද" කියලා. ඊට පස්සේ රාණි බොරුවට පාප්පන්ට කියනවා, "මම අඳුරන රත්තරන් බඩු කඩේකින් තමයි මේ මාලය ගත්තේ. ඔයාට පෙන්නලා ඒකේ සල්ලි ඉල්ල ගන්නත් එක්ක තමයි මම මේ මාලය ඉල්ලගෙන ආවේ" කියලා. නමුත් පාප්පන් රාණිට කියනවා, "මගේ අතේ නම් දැන් ඒ තරම් ලොකු මුදලක් නැහැ" කියලා. ඔනිට පස්ස අපිට පෙන්නනවා ශංකර් සහ රත්න. මේ දෙන්නා මේ වෙද්දි ඉන්නේ අර බිල්ඩින් එකේ. ඒ වගේම මේ වෙද්දි මේ දෙන්නා දන්නවා මෙතනින් සල්ලි ටිකක් හොරකම් කරගෙන ගිහින් ටෝනි පොලිසියට අහුවෙන්න ගියා කියලා. ඉතින් මේ වෙලාවේදී ශංකර් රත්නම්ම පිටත් කරලා යවනවා කොහොම හරි ටෝනිව හොයාගෙන එන්න කියලා. ඔනිට පස්ස අපිට පෙන්නනවා SP ග්‍රේසි සහ රාහුල් එනවා පාප්පන්ව මුණ ගැහිලා ටෝනි සම්බන්ධයෙන් විස්තර වගයක් දැනගන්න. ඉතින් SP ග්‍රේසි ටෝනි සම්බන්ධයෙන් පාප්පන්ගෙන් විස්තර අහද්දී පාප්පන් SP ග්‍රේසිට කියනවා, "අයියෝ මැඩම්, ටෝනි කියන්නේ මගේ බොක්කක් තමයි. එක හැලියේ බත් කන්නේ, එක පැදුරේ නිදියන්නේ.
යන්නේ කියලා. නමුත් SP ග්‍රේසි ටෝනි අර රත්තරන් බඩු කඩේ මංකොල්ල කන ආකාරයේ CCTV දර්ශන ටික පාප්පන්ට පෙන්නනවා. මෙන්න මේ වෙලාවේදී පාප්පන්ට තේරෙන්න පටන් ගන්නවා ටෝනි මේ කඩෙන් හොරකම් කරපු මාළය තමයි රාණි කරේ දාගෙන හිටියේ කියලා. ඊට පස්සේ පාප්පන් ඒක ගැන පොලිසියටත් කියනවා. ඊට පස්සේ SP ග්‍රේසි hina වෙලා පාප්පන්ට කියනවා තමුසේ නැතත් තමුසේගේ වයිෆ් නම් එකපැදුරේ ටෝනිත් එක්ක නිදා ගන්නවා වගේ නේද කියලා. පොලිසියට වගේම ඔන්න දැන් පාප්පන්ට තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ එහෙනම් ටෝනි හොරකම් කරගත්ත මාළය රාණිට තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ටෝනි සහ රාණි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මේක දැනගත්තට පස්සේ පාප්පන්ට තරහ යනවා. පාප්පන් ඊට පස්සේ එයාගේ පිස්ටල් එක අරගෙන මෙතන ඉන්න පොලිස් නිලධාරීන් බය කරලා කොහොමහරි ටෝනිව හොයාගෙන ගිහින් ටෝනිව මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මෙතනදී පාප්පන් සහ පොලිසිය අතර ලොකු ගැටුමක් යනවා. නමුත් SP ග්‍රේසි මේ වෙලාවේදී වෙඩි තියලා පාප්පන්ව මරලා දානවා. ඔනිට පස්සාවිට පෙන්නවා ටෝනි ගොඩක් කලබලෙන් එනවා ශංකර්ව මුණ ගැහෙන්න. ටෝනි මේ වෙලාවේදී ශංකර්ට කියන්නේ මට ඉක්මනටම සල්ලි ඕනේ කියලා. ශංකර්ගේට හේතුව අහනවා. නමුත් ටෝනි කියන්නේ නැහැ රාණිත් එක්ක පැනලා යන්න ඕන නිසා තමයි මට සල්ලි ඕනේ කියලා. ඉතින් ශංකර් බැරිම තැන ටෝනිට කියනවා හරි මං ඔයාට හෙට සල්ලි දෙන්නම් කියලා. ඊට පස්සේ ටෝනි රාණිට කෝල් එකක් දාලා කියනවා රාණි මට තව එක දවසක් කල් දෙන්න මට අනිවාර්යෙන් හෙට සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ අපි දෙන්නා හෙට පැනලා යමු කියලා. ඉතින් රාණි මේ වෙදි දන්නේ නැහැ පාප්පන් ජීවත් වෙන අතර නැහැ කියලා. පාප්පන්ට අර වෙලාවේදී මාළය සම්බන්ධයෙන් සැකයකුත් ආවනේ. ඉතින් රාණි ඒක නිසා ටෝනිට කියනවා හෙට වෙනකන් නම් ඉන්න බෑ අනිවාර්යෙන් අහු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අදම පැනලා යන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ආපහු මාත් එක්ක කතා කරන්න එන්න එපා කියලා. ඉතින් මේක හවට පස්සේ ටෝනි කලබල වෙනවා. ටෝනිට පස්සේ ශංකරටත් පහර දීලා සල්ලි ඔක්කොම අරගෙන මෙතනින් පැනලා යන්න තමයි හදන්නේ. නමුත් අමතක කරන්න එපා ශංකර ළඟ තියෙනවා රාහුල් අතින් නැති වුණ ඒ පිස්ටල් එක. ශංකරේ පිස්ටල් එකත් අරගෙන කොහොම හරි ටෝනිව බය කරලා එයාව නතර කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ කලබල යන අතරතුරේදී ටෝනි මේ බිල්ඩින් එක උඩ ඉඳන් පහළට වැටලා ටෝනි මැරෙනවා. ඉතින් මේ විදිහට ටෝනි ඇදගෙන වැටලා තියෙන්නේ මෙයාගේම වාහනයට තමයි. ඔන්නිට පස්සාවෙ පෙන්නවා ශංකර සහ රත්නම් එකතු වෙලා ටෝනිගේ ලේගය ඇවිල්ලා තියෙන මේ වාහනේ සම්පූර්ණයෙන් පිරිසිදු කරලා දානවා. ඊට පස්සේ ශංකර් රත්නම්ට පැහැදිලි කරනවා ඇත්තරම මම ටෝනිව මරලා දැම්මේ නැහැ ඒක අනතුරකින් සිද්ධ වුණ දෙයක් කියලා. නමුත් රත්නම්ගේ හිතේ ශංකර් සම්බන්ධයෙන් පුංචි සැකයක් ඇති වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මොකද දැන් මේ මංකොල්ල එක්කලේ මේ තුන්දෙනා එකතු වෙලා දැන් මේ තුන්දෙනාගෙන් එක කෙනෙක් ඉවරයි. කොහොම නමුත් ඊට පස්සේ ශංකර් සහ රත්නම් එකතු වෙලා ටෝනිගේ මළ සිර වාහනෙට දාගෙන මෙතනින් අරගෙන යන්න පටන් ගන්නවා. නමුත් යන අතරතුරේදී ලොකු ප්‍රශ්නයක් එනවා. ඒක තමයි පොලිස් මුරපොලකින් මේ වාහනය නතර කරලා ඩිකේ ඇරලා බලන්න තමයි හදන්නේ. නමුත් ශංකර් කියන්නේ පරණ පොලිස් නිලධාරියෙක්නේ. මෙතන ඉන්න එක පොලිස් නිලධාරියෙක් ශංකර්ව අඳුන ගන්නවා. අන්න ඒක නිසා මේ වාහනේ චෙක් කරන්නේ නැහැ. මේ අයට යන්න ඉඩ ලැබෙනවා. ඊට පස්සේ රත්නම් සහ ශංකර් ටෝනිගේ මළ සිරුර පාළු කනත්තක වල දානවා. ඉතින් මේ අතරතුරේ අපිට පෙන්නනවා පොලිසිය ටෝනිගේ ෆෝන් එකේ ලොකේෂන් එක හොයාගෙන තියෙනවා. අන්න ඒක නිසා පොලිස් කණ්ඩායමක් මේ කනත්තට එනවා. ඒක මේ වෙලාවේදී ශංකර්ට තේරෙනවා. අන්න ඒක නිසා ශංකර් මේ වෙලාවේදී රත්නම් එක්කම මෙතනින් පැන ගන්නවා. කොහොනොත් මෙතනට ආවට පස්සේ පොලිසියට තේරෙනවා මෙතන අලුතෙන් වලක් කපලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වාහනයක ටයර් සලකුණකුත් තියෙනවා කියලා. ඊට පස්සේ පොලිසිය මෙතන හාරන්න පටන් ගන්නවා. ඔනිට පස්සාවිට පෙන්නනවා ශංකර් මේ වෙද්දි ඉන්නේ ගෙදර. ශංකර් රත්නම්ට කෝල් එකක් දාලා කියනවා අපි කලින් සල්ලි බෙදා ගන්න හිටපු විදිය ටිකක් වෙනස් වෙනවා. ටෝනි නැති නිසා ටෝනිගේ සල්ලිත් අපි දෙන්න දෙකට බෙදාගමු. ඒක නිසා මෙන්න මේ තැනට තව ටික වෙලාවකින් එන්න කියලා. ඔනිට පස්සාවිට පෙන්නනවා රත්නම් බලාගෙන ඉන්නවා තමන්ට ලැබෙන්න ඕන මුදල ශංකර් අරගෙන එනකන්. ඇත්තරම ශංකර් රත්නම්ගේ සල්ලි ටික අරගෙන මෙතනට එනවා. නමුත් අවසාන වෙලාවේදී රත්නම්ට ශංකර් ගැන බයක් ඇති වෙනවා. මොකද රත්නම් හිතාගෙන ඉන්නේ සමහර විට ටෝනිවත් මරලා දාන්න ඇත්තේ ශංකර් තමයි කියලා. අන්න ඒක නිසා රත්නම් තමන්ට ලැබෙන්න ඕන සල්ලි ටික අමතක කරලා දාලා මෙතනින් පැනලා යනවා. නමුත් ඊට පස්සේ ශංකර් රත්නම්ට කෝල් එකක් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ශංකර් රත්නම්ට කියන්නේ රත්නම් ඔයාට මාව විශ්වාස නැද්ද? ඔයාගේ නංගිගේ කසාදේ කරන්න සල්ලි ඕනේ නේද? ඔයා ජොබ් එකක් ගන්න ඩුබායි යන්න නේද ඉන්නේ? ඉතින් ඒකටත් සල්ලි ඕනේ නේද? ඒක නිසා මේ සල්ලි ටික ගන්න එන්න කියලා. ඉතින් ඒක අහනවත් එක්කම රත්නම්ට තේරෙනවා ශංකර් තමන් ගැන පෞද්ගලික හැම දෙයක්ම දන්නවා කියලා. ඔයාලට මතක ඇතිනේ මුලින් ශංකර් ටෝනිටයි රත්නම්ටයි කිව්වේ අපේ නම් විතරක් දැනගෙන හිටියානම් ඇති පෞද්ගලික දේවල් දැනගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙම කියපු ශංකර්ම ඔන්න දැන් රත්නම්ගේ පෞද්ගලික විස්තර දන්නවා කියලා මේ වෙලාවේදී රත්නම්ට තේරෙනවා. අන්න ඒක නිසා රත්නම්ගේ හිතේ ශංකර් ගැන තියෙන සැකේ වැඩි වෙනවා. ඒක නිසා රත්නම් තීරණයක් ගන්නවා මංකොල්ලෙන් ලැබෙන්න ඕන මුදල් මට එපා කියලා. ඔනිට පස්සපිට පෙන්නනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යන SP ග්‍රේසි, රාහුල් සහ අනිත් පොලිස් කණ්ඩායම. මේ වෙද්දි මේ කට්ටිය අර කනත් තිබිලා ටෝනිගේ මලසිර හොයාගෙන තියෙනවා. ටෝනිගේ ෆෝන් එකත් පොලිසිය හොයාගෙන තියෙනවා. ඉතින් ටෝනිගේ ෆෝන් එක චෙක් කරලා බැලුවට පස්සේ පොලිසියට තේරෙලා තියෙනවා ටෝනි නිතරම වගේ
රානිට කෝල්ස් අරගෙන තියෙනවා. ඊට අමතරව තවත් නම්බර්ස් කිහිපයකින් කෝල්ස් අවිලා තියෙනවා. එදා ටෝනිව අල්ලගන්න උත්සාහ කරද්දි ටෝනි පැනලා ගියාට පස්සේ තවත් එක නම්බර් එකකින් කෝල් එකක් අවිලා තියෙනවා කියලා පොලිසිය හොයාගෙන තියෙනවා. ඇත්තරම ඒ නම්බර් එක රත්නම්ගේ. කොහොම නමුත් ඊට පස්සේ පොලිසිය ඒ නම්බර් එක ට්‍රැක් කරන්න පටන් ගන්නවා. ඒ නම්බර් එක ටවුන් එකේ තියෙනවා කියලා පොලිසියට තේරෙනවා. ඊට පස්සේ රාහුල් ඇතුළු ඒ පොලිස් කණ්ඩායම උත්සාහ කරන්නේ කොහොම හරි ඒ කෙනාව, ඒ කියන්නේ මේ රත්නම්ව අල්ලගන්න. නමුත් රත්නම් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා පොලිසියට කිසිම අදහසක් නැහැනේ. ඉතින් මේ වෙලාවේදී රාහුල් එයාගේ අදහස ක්‍රියාත්මක කරනවා. ඒක තමයි රාහුල් එයාගේ ෆෝන් එකෙන් මේ නම්බර් එකට, ඒ කියන්නේ රත්නම්ට කෝල් එකක් ගන්නවා. රාහුල් මේ වෙලාවේදී කෙලින්ම රත්නම් කතා කරන්න කලින් රත්නම්ට කියනවා පොලිසිය ඔයාව වට කරලා තියෙන ඉක්මනටම පැන ගන්න කියලා. අන්න ඒක අහනවත් එක්කම රත්නම් බය වෙලා මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. අන්න ඒක නිසා රාහුල් ඇතුළු පොලිස් කණ්ඩායම හරියටම හොයා ගන්නවා එහෙනම් මේ තමයි කෙනා කියලා. ඊට පස්සේ පොලිස් කණ්ඩායම රත්නම්ව අල්ලගන්න සමත් වෙනවා. පොලිස් ඊට පස්සේ රත්නම්ව අල්ලගෙන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී රත්නම් කියන්නේ මේ හැම වැඩක්ම ප්ලෑන් කළේ ගෝවින්දන් තමයි කියලා. අමතක කරන්න එපා, ශංකර් ටෝනිටයි රත්නම්ටයි එයාගේ නම ගෝවින්දන් විදිහට තමයි කියලා තිබුණේ. ඉතින් මේ ගෝවින්දන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කරනවා. නමුත් රත්නම් ඒ නම හැරෙන්න වෙනත් කිසිම දෙයක් දන්නේ නැහැ. කොහොම නමුත් ඊට පස්සේ පොලිසිය රත්නම්ගෙන් අහලා ඒ ගෝවින්දන් කියන කෙනාගේ, ඒ කියන්නේ ශංකර්ගේ ස්කෙච් එකක් අඳින්න පටන් ගන්නවා. ඊට පස්සේ SP ග්‍රේසි රත්නම්ට කියනවා තමුසේ දැන් අපි කියන විදියටම ওই ගෝවින්දන් කියන කෙනාට කෝල් එකක් ගන්න කියලා. ඊට පස්සේ රත්නම් ගෝවින්දන්ට, ඒ කියන්නේ ශංකරට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේදී රත්නම් පොලිසිය කියන ආකාරයටම ශංකරට කියනවා මම දැන් ගෙදර යන්න පිටත් වෙනවා, මගේ සල්ලි ටික මට ගන්න ඕනේ කියලා. ඉතින් මේ කෝල් එක යන අතරතුරේදී පොලිසිය හරියටම මේ ගෝවින්දන්ගේ, ඒ කියන්නේ ශංකර්ගේ ලොකේෂන් එක හොයාගන්න සමත් වෙනවා. සිග්නල් ලැබිලා තියෙන අපාර්ට්මන්ට් එකකින් කියලා පොලිසිය දැනගන්නවා. පොලිසිය ඊට පස්සේ ඉක්මනටම පිටත් වෙලා යනවා ගෝවින්දන්ව, ඒ කියන්නේ මේ ශංකර්ව අල්ලගන්න. ඉතින් මේ බව ශංකර් දන්නේ නැහැනේ, ශංකර් ගෙදර ඉන්නේ. මේ වෙලාවේදී ශංකර්ගේ දොරට තට්ටු කරන කෙනෙක් ඇවිල්ලා, ඇත්තටම ඒ පොලිසිය නෙවෙයි ගෙදර වැඩ කරන ගැහණු කෙනා. ඉතින් මේ ගැහණු කෙනා ගෙදර වැඩ කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ ගැහණු කෙනා එන අතරතුරේදී දැකලා තියෙනවා පහළ තට්ටුවේ ඉන්න ශංකර්ගේ යාළුවගේ ගෙදරට, ඒ කියන්නේ ගෝවින්දන්ගේ ගෙදරට පොලිසිය ඇවිල්ලා තියෙනවා කියලා. ඔයාලට මතකදින ශංකර්ගේ ඒ යාළුවා ශංකර් තමන්ගේ බොරු නම විදිහට පාවිච්චි කරලා තියෙන ගෝවින්දන්ගේ නම. ඉතින් මේ අපාර්ට්මන්ට් එකෙන් තමයි සිග්නල් ආවේ. පොලිසිය ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ ගෝවින්දන්ගේ ගෙදරට. මොකද අර වෙලාවේදී රත්නම් කිව්වේ මේ හැම වැඩක්ම ප්ලෑන් කරපු කෙනාගේ නම ගෝවින්දන්, එච්චරයි මම දන්නේ කියලා. කොහොම නමුත් ශංකර් තමන්ගේ නම ගෝවින්දන් විදියට ටෝනිටයි රත්නම්ටයි කියලා තිබුණ නිසා මේ වෙලාවේදී ශංකර්ට හැකියාවක් ලැබෙනවා පොලිසියෙන් ගැලවෙන්න. ඊට පස්සේ ශංකර් මුලින්ම කරන වැඩේ තමයි තමන්ගේ ෆෝන් එකයි සිම් එකයි සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා. ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා රත්නම් ශංකර්ගෙන් සල්ලි ගන්න බස් ස්ටෑන්ඩ් එකට ලබලාගෙන ඉන්නවා. රත්නම් විතරක් නෙවෙයි, දැන් රත්නම්ගේ වටේට පොලිසිය සිවිල් ඇඳුමින් සැරසිලා ඉන්නේ ගෝවින්දන්ව, ඒ කියන්නේ ශංකර්ව අත්අඩංගුවට ගන්න. තවමත් පොලිසිය දන්නේ නැහැ ඇත්තටම ගෝවින්දන් කියන්නේ ශංකර් කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නනවා මෙතන ඉන්න බස් එකකට ශංකර් නැගලා ඉන්නේ. ශංකර් මේ වෙලාවේදී රත්නම්ට කෝල් එකක් දාලා කියනවා ත්‍රිවිල් පාක් එක පැත්තට එන්න කියලා. ඊට පස්සේ ශංකර් මේ විදිහට රත්නම්ට කතා කරපු ඒ ෆෝන් එකත් බස් එකේ තියලා ශංකර් ත්‍රිවිල් පාක් එකට ගිහින් ත්‍රිවිල් එකකට නැගලා ඔන්න දැන් රත්නම් මෙනකම් බලාගෙන ඉන්නවා. රත්නම් කොහෙද යන්නේ, රත්නම් මොකද කරන්න කියලා පොලිසිය අවධානයෙන් ඉන්නේ. නමුත් ශංකර් එකපාරටම රත්නම්ව ඇදලා ගන්නවා ත්‍රිවිල් එක ඇතුළට. ඊට පස්සේ මේ ත්‍රිවිල් එක මෙතනින් පිටත් වෙනවා. මේ සිද්ධිය පොලිසිය දකිනවා. ඊට පස්සේ රාහුල් වගේම පොලිස් කණ්ඩායම ඒ ත්‍රිවිල් එක පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. නමුත් ටික දුරක් යද්දි මේ ත්‍රිවිල් එක පොලිසියට මග හැරෙනවා. නමුත් පොලිසිය මේ වෙද්දි රත්නම්ගේ ෆෝන් එක ට්‍රැක් කරන ගමන් ඉන්නේ. ඒක නිසා ශංකර්ට පැනලා යන එක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. නමුත් අමතක කරන්න එපා, ශංකර් කියන්නේත් හිටපු පොලිස් නිලධාරියෙක්. ශංකර්ට තේරෙනවා රත්නම්ගේ ෆෝන් එක නිසා තමයි මේ තරම් පොලිසිය ඉක්මනටම හොයාගෙන එන්නේ කියලා. ඊට පස්සේ ශංකර් කරන වැඩේ තමයි රත්නම්ගේ ෆෝන් එක අරගෙන වෙනත් ත්‍රිවිල් එකක ඉන්න ගැහණු කෙනෙක්ගේ වට්ටියක් ඇතුළට දානවා. කොහොම නමුත් පොලිසිය ඒක දන්නේ නැතිව අනිත් ත්‍රිවිල් එක පිටිපස්සෙන් යන්නේ. අන්න ඒක නිසා රත්නම් එක්කම ශංකර්ට මේ වෙලාවෙදිත් පොලිසියෙන් ගැලවෙන්න හැකියාවක් ලැබෙනවා. ඔනිට පස්ස අපිට පේන්නනවා ශංකර් සහ රත්නම් මේ වෙදි කඩේකට ඇවිල්ලා ඉන්නේ. ශංකර් රත්නම්ට කියනවා කුණුබක්කියේ දුඹුරු පාට බෑග් එකක් තියෙනවා, ඔයාට ලැබෙන්න ඕන සල්ලි මං ඒ බෑග් එකට දාලා තියෙන්නේ, ඒ බෑග් එක ගන්න කියලා. රත්නම් ඊට පස්සේ ශංකර් කියන විදියටම ඒ කුණුබක්කියේ තියෙන දුඹුරු පාට බෑග් එක අරගෙන එනවා. මේ වෙද්දි ශංකර් රත්නම්ටත් එක්ක ටී එකක් හදලා තියෙනවා. ඒ ටී එක බොන්න කියලා මේ වෙලාවේදී ශංකර් කියනවා. ඉතින් රත්නම් මේ වෙලාවේදී ඒ ටී එක බොනවා. ටික වෙලාවක් යන්නත් කලින් රත්නම්ට මහ අමුතු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට පේන්නනවා අර ත්‍රිවිල් එක පිටිපස්සෙන් ආපු රාහුල් මේ කඩේ ඇතුළට එනවා. නමුත් ඒත් එක්කම ශංකර් මෙතනින් පිටත් වෙලා යනවා. නමුත් රාහුල් මෙතනට එද්දි පරක්කු වැඩි, රත්නම් මරලා දාන්න ඕන නිසා ශංකර් රත්නම් බොන ටී එකට වස දාලා තියෙනවා. ඒක නිසා රත්නම් මේ වෙද්දි මැරිලා. කොහොම නමුත් මේ වෙලාවේදී රාහුල් දකිනවා රත්නම්ට වහ දාපු ඒ ටී එකට අමතරව මෙතන තවත් බ්ලැක් කොෆි එකක් තියෙනවා කියලා. ඒ බ්ලැක් කොෆි එකේ තියෙන ඇඟිලි සලකුණු රාහුල් ගෙනලා පොලිසියට බාර දෙනවා.
ඔනිට පස්සේ අපි පේන්නනවා රාහුල්ට ඉන්කුවරි එකක් පැවැත්වෙනවා. මෙතනට ඔන්න ශංකරුත් එනවා. මොකද ශංකර්ගේ අවසන් නඩු විභාගයට කලින් ශංකර්ටත් ඉන්කුවරි එකක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී රාහුල්ගේ අතේ තියෙන ෆයිල් එකේ කොල කිහිපයක් බිමට වැටෙනවා. ඒ ටික මේ වෙලාවේදී අරගෙන දෙන්නේ ශංකර්. ඊට පස්සේ රාහුල් එයාගේ පෑනින් මේ කොලවල සයින් කරන්න උත්සාහ කරනවා. නමුත් පෑන ලියෙන්නේ නැහැ. අන්න ඒක නිසා ශංකර් එයාගේ ළඟ තියෙන ෆවුන්ටන් පෑන රාහුල්ගේ අතට දෙනවා. ඉතින් මේ වෙලාවේදී රාහුල් hina වෙලා ශංකර් එක්ක කතා කරනවා. ඔන්නිට පස්සේ අපිට පේන්නනවා ශංකර්ගේ ඉන්කුවරි එක පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ශංකර් ඉන්කුවරි එකේදී මොන වගේ දෙයක්ද කියන්නේ කියලා තව ටික වෙලාවකින් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ ඉන්කුවරි එක ඉවරනාට පස්සේ ශංකර් එළියට එනවා. රාහුල් මේ වෙලාවේදී තමයි ඔන්න ශංකර් එයාට දුන්න අර ෆවුන්ටන් පෑන ආපහු ශංකර්ට දෙන්නේ. ශංකර් ඊට පස්සේ මෙතනින් එළියට යනවා. නමුත් ඇත්තරම දැන් ශංකර්ට අසනීපයි. අන්න ඒක නිසා ශංකර් මෙතනම බිම ඇදගෙන වැටෙනවා. ඉතින් මේක රාහුල් දකිනවා. ඊට පස්සේ රාහුල්ම තමයි ශංකර්ව හොස්පිටල් ඇඩ්මිට් කරන්නේ. ඔනිට පස්සේ අපිට පේනවා ශංකර්ට සිහිය එනවා. ශංකර් මේ වෙලාවේදී තමයි දැනගන්නේ එයත් එක්ක කලින් කතා කරපු රාහුල් තමයි එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පේනවා ශංකර් සහ රාහුල් කතා කරනවා. රාහුල් අහනවා ශංකර්ට ඉන්කුවරි එකක් තිබ්බේ මොන වගේ දෙයක් සම්බන්ධයෙන්ද කියලා. ඊට පස්සේ ශංකර් අවුරුදු 4කට කලින් වුණ ඒ සිද්ධිය රාහුල්ට කියනවා. ශංකර් මේ වෙලාවේදී රාහුල්ට කියන්නේ ඒක ඇත්තටම පොලිසියේ ප්ලෑන් එකක්. මම කිසිම වැරද්දක් කරේ නැහැ. නමුත් අවසානයේදී මට තමයි වන්දි ගෙවන්න සිද්ධ වුණේ කියලා. ඊට පස්සේ රාහුල් එයාට උන සිද්ධියක් ශංකර්ට කියනවා. රාහුල් මේ වෙලාවේදී ශංකර්ට කියන්නේ මම පොලිසියට බැඳුනේ මගේ තාත්තා නිසා. මගේ තාත්තගේ එකම හීනය උනේ මම පොලිස් නිලධාරියෙක් වෙන එක. නමුත් වැඩ බාර අරගෙන ටික දවසක් යන්නත් කලින් මට ලොකු කරදරයක් වුණා. මගේ පිස්ටල් එක බස් එකේ පික් පොකට් කාර් එක හොරගම් කළා. ඒක කාට හරි විකුණලා තියෙනවා කියලා විතරයි අපිට හොයාගන්න ලැබුණේ. මගේ පිස්ටල් එක හොයාගන්න බැරි වුණ නිසා මගේ වැඩ තහනම් කළා කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ශංකර්ට තේරෙනවා එහෙනම් තමන්ගේ ළඟ තියෙන්නේ රාහුල්ගේ පිස්ටල් එක තමයි කියලා. නමුත් ශංකර් එක මේ වෙලාවේදී රාහුල්ට කියන්නේ නැහැ. නමුත් ශංකර් රාහුල්ට කියනවා ඔයාගේ පිස්ටල් එක ඉක්මනටම ඔයාට හම්බ වෙයි කියලා. ඔනිට පස්සෙ අපිට පේනවා රාහුල් එනවා වීනත් එක්ක කතා කරන්න. කලින් නම් රාහුල් වීනත් එක්ක තරහෙන් හිටියේ. නමුත් මේ දෙන්න අතර දැන් ඔන්න ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්න ගොඩක් හොඳ යාළුවෝ නේද කතා කරනවා. ඔනිට පස්සෙ අපිට පේනවා පහුවෙනිදා රාහුල් එනවා රත්නම් විස්තර කරපු රත්නම් ටෝනි සහ ගෝවින් ඒ තුන්දෙනා එකතු වෙලා කතා කරපු ඒ තේබන තැනට. ඉතින් ඒ තේ කඩේ පුංචි පිරිමි ළමයෙක් ඉන්නවනේ. රත්නම්ගේ ෆොටෝ එකක් පෙන්නලා මේ පිරිමි ළමයාගෙන් රාහුල් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේ පිරිමි ළමයට තේරෙන්න පටන් ගන්නවා එහෙනම් අර වයසක කෙනා, ඒ කියන්නේ ශංකර් ගැන තමයි රාහුල් විස්තර අහන්නේ කියලා. ඊට පස්සේ මේ පිරිමි ළමයා කියනවා ඔව් ඒ දෙන්නත් එක්ක තවත් වයසක පිරිමි කෙනෙක් හිටියා. එයා නිතරම බ්ලැක් කොෆි තමයි ඕඩර් කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී රාහුල්ට මතක් වෙනවා රත්නම් මැරලා හිටපු දැනත් බ්ලැක් කොෆි එකක් තමයි තිබුණේ කියලා. ඊට පස්සේ මේ පිරිමි ළමයා රාහුල්ට විස්තර කරනවා ඒ වයසක කෙනා හැමදාම ඒ බ්ලැක් කොෆි එක ගත්තේ ණයට. එයා පස්සේ තමයි එකපාර මුදල් ගෙව්වේ කියලා. ඊට පස්සේ රාහුල් මේ පිරිමි ළමයා හරහා ණය පොත පරීක්ෂා කරලා බලනවා. මේ පිරිමි ළමයා රාහුල්ට පෙන්නනවා මෙන්න මේ තියෙන්නේ ඒ කෙනාගේ අත්අකුරු තමයි කියලා. මෙන්න මේකේ අකුරු දකිද්දි රාහුල්ට තේරෙනවා මේක ලියලා තියෙන්නේ ෆවුන්ටන් පෑනකින් කියලා. ඊට පස්සේ රාහුල් ෆවුන්ටන් පෑන මොන වගේද කියලා මේ පිරිමි ළමයාට විස්තර කරලා ඒ වගේ පෑනක්ද අර වයසක කෙනා පාවිච්චි කළේ කියලා අහනවා. ඊට පස්සේ මේ පිරිමි ළමයා කියනවා ඔව් ඒ වගේ පෑනක් තමයි ඒ වයසක කෙනා පාවිච්චි කළේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී රාහුල් ගෙදර සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. සමහර විට පොලිසිය මේ වෙද්දි හොයන කෙනා ශංකර් වෙන්නත් පුළුවන් කියලා. මොකද ශංකර් ළඟත් තිබුණේ ෆවුන්ටන් පෑන. ඒ විතරක් නෙවෙයි ශංකර් සහ රාහුල් හොස්පිටල් එකේ කතා කර කර ඉද්දි ඒ වෙලාවේදී ශංකර් ඕඩර් කළේ බ්ලැක් කොෆි එකක්. කොහොම නමුත් තවමත් රාහුල්ට මේක විශ්වාස කරගන්න බැහැ. ඉතින් මේ අතරතුරේදී SP ග්‍රේසිට කෝල් එකක් එනවා අර ඉන්කුවරි එකේදී ශංකර් ඇත්තම විස්තරය කියලා තියෙනවා කියලා. ඒ කියන්නේ ශංකර් ඉන්කුවරි එකේදී අවුරුදු 4කට කලින් වුණ සිද්ධිය SP ග්‍රේසි සම්පූර්ණයෙන් ප්ලෑන් කරා කියලා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ශංකර්ගේ ඉන්කුවරි එකේදී කියලා තියෙනවා හැම දෙයක්ම කළේ SP ග්‍රේසි තමයි කියලා වීඩියෝ පාපොච්චාරණයකින් උනත් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කියලා. කොහොම නමුත් SP ග්‍රේසි ඒ නිලධාරින්ට කියනවා ඕක උසාවියට යවන්න එපා කෙලින්ම මට එවන්න කියලා. නමුත් SP ග්‍රේසිට පස්සේ කල්පනා කරලා බලන්න පටන් ගන්නවා තමන් මේ විදිහට පාපොච්චාරණය කරපු වීඩියෝ එකක් ශංකර්ගේ අතට ආවේ කොහොමද කියලා. අන්න ඒක ගැන කල්පනා කරලා බලද්දී SP ග්‍රේසිට ඇත්තටම සිද්ධලා තියෙන්නේ මොකක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති මේ ඉන්කුවරි එකට කලින් SP ග්‍රේසි ශංකර් මුණ ගැහෙන්න ගිහින් කතා කරන්න ඕනේ මොනවද කියලා එයාට විස්තර කරන්න උත්සාහ කළා. ඒ වෙලාවේදී ශංකර් එයාගේ ෆෝන් එක උඩ සාක්කුවේ දාගත්තා. ඊට පස්සේ තමයි ශංකර් SP ග්‍රේසිගෙන් විස්තර අහන්න පටන් ගත්තේ. මැඩම් ඔයා නේද ඔයාගේ මාමණ්ඩියව මරලා දැම්මේ කියලා. ඒ වෙලාවේදී SP ග්‍රේසි ඇත්තම විස්තරය කිව්වනේ. එහෙනම් ශංකර් ඒ වෙලාවේදී වීඩියෝ එක ඔන් කරගෙන තියාගෙන ඉන්න ඇති. ඒක ගැන තමයි ශංකර් කතා කරන්නේ කියලා මේ වෙලාවේදී SP ග්‍රේසිට තේරෙනවා. ඔනිට පස්සෙ අපිට පෙන්නනවා රාහුල් එනවා පොලිස් ස්ටේෂන් එකට. මේ වෙද්දි රාහුල් අර බ්ලැක් කොෆි එකේ සහ එදා ශංකර් එක කතා කරද්දි ශංකර් අල්ලපු තමන්ගේ ෆයිල් එකේ ඇඟිලි සලකුණු දීලා තියෙනවා. ඒ ඇඟිලි සලකුණු දෙකම සමානයි කියලා ඔන්න දැන් report එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක දැක්කට පස්සේ රාහුල්ගේ හිතේ තියෙන ඒ සැකය හරියටම හරි කියලා තේරෙනවා. මොකද ඇඟිලි සලකුණු සමානයි කියන්නේ අනිවාර්යෙන් පොලිසිය මේ වෙද්දි හොයන කෙනා වෙන කවුරුවත් නෙවෙයි ශංකර් කියලා රාහුල්ට ඔන්න දැන් තේරෙනවා. ඉතින් මේ අතරතුරේදී අපිට පේනවා රත්නම් විස්තර කරපු ආකාරයට ගෝවින්දන්ගේ එහෙම නැත්නම් ශංකර්ගේ ස්කෙච් එකක් ඇඳලා ඒ ස්කෙච් එක SP ග්‍රේසිගේ අතට එනවා.
එනවා. මෙන්න මේක දැක්කට පස්සේ SP ග්‍රේසිත් තේරුම් ගන්නවා එහෙනම් මෙච්චර දවසක් පොලිසිය හොයන කෙනා වෙන කවුරුවත් නෙවෙයි ශංකර් තමයි කියලා. ඔනිට පස්ස අපිට පේනනවා රාහුල් ශංකර්ව හොයාගෙන ශංකර්ගේ ගෙදරට යනවා. නමුත් ශංකර් ගෙදර නැහැ. මේ වෙදි ශංකර් ඉන්නේ හොස්පිටල් එකේ. ඉතින් මේ වෙලාවේදී ඔන්න ශංකර්ට දැනගන්න ලැබෙනවා එයාගේ වයිෆ්ට ඔපරේෂන් එක කළත් ඔපරේෂන් එක කරන අතරතුරේදී එයාගේ වයිෆ් නැති වුණා කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ වෙලාවේදී ශංකර්ගේ හිතට දැනෙන හැඟීම ඒ විතරක් නෙවෙයි. ඔන්න රාහුල් එනවා ශංකර්ව අත්අඩංගුවට ගන්න. ශංකර් මේ වෙලාවේදී රාහුල්ට කියනවා මට සමා වෙන්න ඔයාගේ පිස්ටල් එක මගේ ළඟ තමයි තියෙන්නේ. නමුත් මාව මුලින්ම උසාවියට එක්කගෙන යන්න. ඊට පස්සේ මම හැම දෙයක්ම ඔයාට කියලා ඔයාගේ පිස්ටල් එකත් ඔයාටම බාර දෙන්නම් කියලා. ඊට පස්සේ රාහුල් ශංකර්වත් එක්කගෙන මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. නමුත් ශංකර් මේ වෙද්දි රාහුල්ගේ බාරේ ඉන්නවා කියලා දැනගත්ත SP ග්‍රේසි රාහුල්ට කෝල් එකක් දාලා කියනවා අද දීපවාලි ඒක නිසා උසාවි වහලා තියෙන්නේ. ශංකර් කියන කිසිම දෙයක් මීඩියාකට යන්න ඉඩ දෙන්න එපා. ගඟයින තියෙන ගොවිපලට ශංකර්ව එක්කගෙන එන්න. ඔයාගේ රැකියාව ආපහු ඔයාට ගන්න තියෙන අවසාන අවස්ථාව මේක. ඒක නිසා මගේ අණ හරියටම ක්‍රියාත්මක කරන්න කියලා. ඊට පස්සේ රාහුල් SP ග්‍රේසි කියන ආකාරයට ශංකර්ව එක්කගෙන එනවා ඒ ගොවිපලට. ඉතින් මෙන්න මේ වෙලාවේදී ශංකර් SP ග්‍රේසි පාපොච්චාරණය කරපු ඒ වීඩියෝ එක රාහුල්ටත් පෙන්නනවා. මේක දැක්කට පස්සේ ඔන්න රාහුල්ට තේරෙන පටන් ගන්නවා එහෙනම් SP ග්‍රේසි ශංකර්ව මරලා දාන්න වෙන්න ඇති මේ ගොවිපලට එක්කගෙන එන්න කියන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ රාහුල් ශංකර්වත් එක්කගෙන මෙතනින් පැනලා යන්න තමයි හදන්නේ. නමුත් SP ග්‍රේසි තවත් පොලිස් නිලධාරීන් දෙන්නෙක් එක්ක මෙතනට ඇවිල්ලා මේ දෙන්නව අල්ලා ගන්නවා. ඊට පස්සේ SP ග්‍රේසි ශංකර්ගෙන් Taman පාපොච්චාරණය කරපු ඒ සිද්ධිය හොරෙන් වීඩියෝ කරගත්ත ෆෝන් එක ශංකර්ගෙන් ඉල්ලනවා. ශංකර් ඊට පස්සේ SP ග්‍රේසිට බනිනවා මීට අවුරුදු 4කට කලින් Tamanට ඕර නිසා අපරාධයක් කළා. ඒකට වැරදිකාරයන් විදියට අහිංසකයන් දෙන්නෙක්ව මරලා දැම්මා. ඒ පව් මම කරගහන්න කැමති නැහැ කියලා. ඊට පස්සේ SP ග්‍රේසි ශංකර්ට බනිනවා තමුසර බැංකු මංකොල්ලේදී තරුණ ගැහැණු ළමෙක්වත් මරලා දැම්මා. ඒ විතරක් නෙමෙයි මංකොල්ලයට තමුසර උදව් කරපු ඒ දෙන්නවත් මරලා දැම්මා. එතකොට ඒවට මොකක්ද කියන්නේ කියලා. ඊට පස්සේ ශංකර් කියනවා මම කරපු වැරදි වලට මම වන්දි ගෙවන්න ලෑස්ති. නමුත් තමුසර කරපු වැරදි මගේ කර උඩ ගහන්න එන්න එපා කියලා. ඉතින් මේ වෙද්දි ශංකර් ළඟ රාහුල්ගේ පිස්ටල් එක තියෙනවානේ. ශංකර්ගේ පිස්ටල් එක අරගෙන SP ග්‍රේසිට වෙඩි තියන්න තමයි හදන්නේ. නමුත් ඒක උණ්ඩ නැහැ කියලා SP ග්‍රේසි හොඳින්ම දන්නවා. SP ග්‍රේසි කියන්නේ පොලිස් නිලධාරිනියක්නේ. පොලිස් නිලාවියක තියෙන්නේ හරියටම උණ්ඩ 8යි. ඉතින් බැංකු මංකොල්ලේදී උණ්ඩ කිහිපයක්ම පත් වුණා. ඒ ගානත් SP ග්‍රේසි හරියටම දන්නවා. එතනින් පස්සෙත් මේ පිස්ටල් එකෙන් වෙඩි තැබීම් කිහිපයක් කරලා තියෙනවා. ඒක නිසා මේ වෙද්දි SP ග්‍රේසි හරියටම කවුන්ට් කරලා ඉවරයි. මේ පිස්ටල් එකේ උණ්ඩ නැහැ කියලා. ඊට පස්සේ SP ග්‍රේසි කරන වැඩේ තමයි එයාගේ පිස්ටල් එකෙන් ශංකර්ට වෙඩි දීලා එයාව මරලා දානවා. ඊට පස්සේ මෙතන ඉන්න පොලිස් නිලධාරියෙක් මැරුණ ශංකර්ගේ ෆෝන් එක එයාගේ ළඟ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. නමුත් ශංකර්ගේ ෆෝන් එක එයාගේ ළඟ නැහැ. ඊට පස්සේ SP ග්‍රේසි රාහුල්ගෙන් ෆෝන් එක තියෙනවද කියලා අහනවා. ඇත්තටම මේ වෙද්දි ශංකර්ගේ ෆෝන් එක තියෙන්නේ රාහුල් ළඟ. රාහුල්ට කරන්න දෙයක් නැහැ. SP ග්‍රේසි ඒ ෆෝන් එක තමන්ගේ යටතට ගන්නවා. ඊට පස්සේ ඔන්න SP ග්‍රේසි රාහුල්වත් මරලා දාන්න හදන්නේ. SP ග්‍රේසි කොහොමත් මේ කේස් වහලා දාන්න ගොඩක් දක්ෂයිනේ. ශංකර් හරහා හැම දෙයක්ම රාහුල් දන්නවා කියලත් මේ වෙද්දි SP ග්‍රේසි දන්නවා. අන්න ඒක නිසා SP ග්‍රේසි මේ වෙලාවදී ප්ලෑන් එකක් ගහනවා. මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ ශංකර්. ශංකර්ව අල්ලගන්න රාහුල් ආවා. ඒ වෙලාවේදී ශංකර් රාහුල්ට වෙඩි දාලා රාහුල්ව මරලා දැම්මා. ඊට පස්සේ පොලිසිය ඇවිල්ලා ශංකර්වත් මරලා දැම්මා කියලා. ඒ කියන්නේ ඔන්න මේ ප්ලෑන් එකට අනුව රාහුල් ජීවතුන් අතර ඉන්න විදියක් නැහැ. ඊට පස්සේ SP ග්‍රේසි රාහුල්ට වෙඩි දාලා රාහුල්ව මරලා දාන්න තමයි හදන්නේ. ඔයාලට මතක ඇති මේ මඩුව ඇතුලෙන් වෙඩි සද්දයක් ඇහුණ ආකාරයෙන් තමයි ෆිල්ම් එක පටන් ගත්තේ. ඇත්තටම ඇතුලේ සිද්ධ වුණේ මොකක්ද කියලා තව ටික වෙලාවකින් ඔයාලට දැනගන්න පුළුවන්. ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා රාහුල්ව මේ වෙදි ඉන්කුවරකට ගෙන්නලා තියෙනවා. ඒ සිද්ධිය උන වෙලාවේදී ඒ වෙඩි සද්ද ඇහුණ වයසක මනුස්සයත් එක්කම. ඉතින් ඇත්තටම ඉන්කුවර එකක් ගන්න හේතුව තමයි SP ග්‍රේසි සහ අනිත් පොලිස් නිලධාරීන් දෙන්නව මරලා දාලා ඒක උනේ කොහොමද කියලා තමයි මේ වෙලාවේදී රාහුල්ගෙන් ප්‍රශ්න කරන්නේ. ඉතින් මේ වෙලාවේදී රාහුල් අලුත්ම කතාවක් ගොතලා කියනවා. ඒක තමයි රාහුල්ගෙන් හොරකම් කරගත්ත පිස්ටල් එක ශංකර් තමයි මෙලදී අරගෙන තියෙන්නේ. නමුත් ඒ පිස්ටල් එකේ උණ්ඩ තිබුණේ නැහැ. නමුත් ශංකර් ළඟ තවත් රිවෝල්වර් එකක් තිබුණා. ඒ රිවෝල්වර් එකෙන් ශංකර් SP ග්‍රේසිට සහ අනිත් පොලිස් නිලධාරීන් දෙන්නට වෙඩි තියලා ඒ තුන්දෙනාව මරලා දැම්මා. ඊට පස්සේ තමයි රාහුල් එතනට ඇවිල්ලා තියෙන්නේ. රාහුල් ඊට පස්සේ මැරිලා හිටපු SP ග්‍රේසිගේ පිස්ටල් එක අරගෙන ශංකර්ට වෙඩි තියලා එයාවත් මරලා දැම්මා කියලා. නමුත් මේ වෙලාවේදී පොලිසියට පුංචි සැකයක් එනවා. ඒක තමයි මේ වෙඩි සද්ද ඇහුණ මනුස්සයා පොලිසියට කියලා තියෙනවා. වෙඩි සද්ද 7-8ක් විතර ඇහුණා කියලා. ඒක ගැන ප්‍රශ්න කරද්දී රාහුල් කෙලින්ම පොලිසියට කියනවා සර් එදා දීපවලිනේ ඒක නිසා වටෙන් රතින් අපි පිරෙන්න ඇති. ඒ සද්ද තමයි. එහෙනම් මේ වයසක කෙනාට ඇහෙන්නේ නැත්තේ කියලා. ඉතින් දැන් අපිට ප්‍රශ්නයක් එනවා තවත් රිවෝල්වර් එකක් මෙතනට කොහොමද ආවේ කියලා. ඔනිට පස්සෙ අපිට පෙන්නන්නේ එදා ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියලා. SP ග්‍රේසි රාහුල්ට වෙඩි තියන්න උත්සාහ කළානේ. ඒ වෙලාවේදී එතනට මීට අවුරුදු 4කට කලින් SP ග්‍රේසි එයාගේ මාමණ්ඩියව මරපු ඒ වැරද්ද පටවන්න උත්සාහ කරපු මුස්තාෆා විල්ලා තිනවා. මුස්තාෆා තමයි ඒ වෙලාවේදී රිවෝල්වර් එකෙන් SP ග්‍රේසිට සහ අනිත් පොලිස් නිලධාරීන් දෙන්නට වෙඩි දීලා මරලා දාලා තියෙන්නේ. ඔයාලට මතකද ෆිල්ම් එක පටන් ගද්දිම කිව්වා වෙඩි සද්දයක් ඇහුණාට පස්සේ එක කෙනෙක් මෙතනින් පැනලා යන්න උත්සාහ කළා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මුස්තාෆා. මුස්තාෆා පිටිපස්සෙන් පන්නලා තියෙන්නේ රාහුල්. ඊට පස්සේ පැනලා යන කෙනා එහෙම
නැත්තම් මුස්තාෆා වාහනයකට හැප්පුණානේ ඔන්න ඕක තමයි ඇත්තරම සිද්ධ වෙලා තියෙන්නේ ඔන්න මේ ෆිල්ම් එක අවසන්ට අපිට පේන්නනවා රාහුල් යනවා හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඉන්න මුස්තාෆාව බලන්න මේ වෙද්දි රාහුල් සම්පූර්ණම කතාව දන්නවා නමුත් රාහුල් මුස්තාෆා සම්බන්ධ කිසි දෙයක් හෙළි කරන්න යන්නේ නැහැ මොකද මේ වෙද්දිත් මුස්තාෆා නම වෙනස් කරගෙන පාඩුවේ ජීවත් වෙන නිසා ඔන්න ඊට පස්සේ අපිට පේන්නනවා රාහුල් ආපහු සේවයට වාර්තා කරලා තියෙන්නේ රාහුල් වීනත් එක්ක කතා කර කර බයික් එකේ සතුරෙන් පිටත් වෙලා යනවා ඔන්නෝම තමයි මේ සුපිරිම ෆිල්මේ කතාව ඉවරුනේ ඉතින් මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්වුම් කරලා දීලා තියෙනවා බලපුලුවන් කාරකම් නිසා මිනිස්සු සෑහෙන ලොකු අපරාධ කරනවා ඒව හංගන්න උත්සාහ කරනවා නමුත් මේ ලෝකයේ තියෙන ධර්මතාවයට අනුව මොනතරම් බලපුලුවන් කාරකම් තිබුණත් ඒව හංගන්න උත්සාහ කළත් ඒ අපරාධ කරපු හැමෝටම අනිවාර්යෙන් අවසානයේදී හරි වන්දි ගෙවන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ වගේම තවමත් අපේ ඉන්සයිඩ් Cinemax YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවා නම් පහල කළුපාට බටනින් දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනට මුණ ගැහෙමු හැමදාම කියනවා වගේ we will meet again.